නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බහුම් පිචේ සහිතං බාසමානෝ නතක්කරෝති නරෝපමත්තු ගෝපෝව ගාවූ ගණයං පරේසං නභාගවාසාමඤ්ඤස්ස හෝති අප්පම්පිචේ සහිතං බාසමානෝ ධම්මස්ස හෝති අනුධම්මචාරී රාගංච දෝසංච පහාය මෝහං සම්මප්පචානෝ සුවිමුත්ත චිත්තෝ අනුපාදියානෝ ඉදවාහුරංවා සභාගවාසාමඤ්ඤස්ස හෝති පින්වත්නි, අද පිළිවෙලින් පවත්වන ධම්මපද දේශනා මාලාවේ යමක වර්ගයේ අවසාන දේශනාවට එළඹෙනවා. 14 වෙනි දේශනාව. අර්ථය බහුම්පිචේ සහිතං බාසමානෝ. ත්‍රිපිටක බුද්ධ වචනය බොහෝ දැනගෙන බාසමානෝ කිව්වත් නතක් කරෝති නරෝ පමත්තු. ප්‍රමාද වෙච්චේ මනුස්සයා එව කරන්නේ නැත්තම්, ඒ විදියට කටයුතු කරන්නේ නැත්තම්, පිළිපදින්නේ නැත්තම්. ඒක උපමාවෙන් කියනවා, එයා මොන වගේද? ගෝපෝව ගාවෝ ගණයන් පරේසං. කුලියට අනුන්ගේ හරක් බලන අපි කියන ගොපල්ලා වගේ. න භාගව සාමඤ්ඤස්ස හෝති. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රමණ ඵලයේවත් සතර මාර්ග ඵලවලට හිමිකම් කරන්නේ නැහැ කියලා. ඒ පළවෙනි ගාථාව. ඊට විරුද්ධ අර්ථයක් දෙවෙනි ගාථාවෙන් දේශනා වෙනවා. ඒ නිසයි මේ වර්ගයට යමක වර්ගය කියන්නේ. ගාථ දෙක දෙක තියෙන නිසා. මට එකම කතාවට ගාථ දෙකක් ආපු අවස්ථා කලනොත් තිබුණා. දැන් මේ අවස්ථාවෙත් මේ ගාථා දෙකටම එකම කතාවක් තමයි හේතු වෙලා තියෙන්නේ, නිධානයක්. අප්පම්පි චේ සහිතං බාසමානෝ. දන්නේ ටිකයි. ටිකයි දේශනා කරන්නේ, දන්නේ ටිකයි. හැබැයි ධම්මස්සෝති අනුධම්මචාරී. ඒ කියන ස්වාමීන් වහන්සේ හෝ ශ්‍රාවකයා ගිහි කෙනෙක් වෙන්න පුළුවන් මෙයා. ධම්මස්ස හෝති ධර්මයට අනුවම අනුධම්මචාරී ධර්මයේ හැසිරෙයි. ඒ දේශනා කරපු ධර්ම ටික වුණාට, තන්න ටික වුණාට ඒ ටික හරි තමන් හරියට පිළිපදිනවා. රාගංච දෝසංච පහාය මෝහං. රාගයේද ද්වේෂයේද මෝහයේද ප්‍රහාණය කරගෙන සම්මප්පචානෝ සුවිමුත්ත චිත්තෝ. සම්‍යක් ප්‍රඥාවෙන් යුතුව මනාව නිදහස්ච්ච හිතින් අනුපාදියානෝ ඉදවාහුරංවා. මේ ලෝකයේ බිදීම ඉස්කන්ධ ධාතු ආයතන දැනගෙන පරිනිර්වාණයට පත්වෙනවා. මේ ලෝකෙදී සභාගවා සාමඤ්ඤස්ස හෝති. අන්නේ කෙනා භාග්‍යවතුන් වහන්සේගේ සතර මඟ ඵලයන්ට හිමිකරුවෙක් වෙනවා කියන එක තමයි මේ ගාථා දෙකේ අර්ථය. සවැත් නුවර වාසී කුල පුත්‍රයෝ දෙදෙනෙක් බොහෝ කලක සිට ඉතා යහළුව විසුවා. යාළුව දෙන්නෙක් හිටියා සවැත් නුවර.
දිනක් ඔවුන් විහාරයට ගොස් බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා කාමෙහි කලකිරි ගේ දොර සියල්ල හැරදමා ගොස් පැවිදි වුණා. පැවිදි වූ තැන සිට අවුරුදු පහක් ගුරුවරු වෙත, යන ආචාර්ය උපාධ්‍යයන් වහන්සේ ළඟ වාසය කරන්න ඕනේ. ඒක වයම් විදිහට වාසය කළා නීතිය හැටියට අවුරුදු පහයි. ඒත් අර වික්ත ප්‍රතිබල වෙනතුරු ඉන්න ඕනේ කියලා කියනවා. අවුරුදු පහ විතරක් සෑහෙන්නේ නැහැ. ඒ විනය නීතිය අනුව ගත්තොත් ධර්ම දේශනාවක් කරන්න සමත් වෙන්න ඕනේ. විනය පිටකේ යම් යම් කොටස් දැනගෙන තියෙන්න ඕනේ. ඒ වගේ තනියම වාසය කරන්න සමත් වෙන්නත් ඕන. කෙරෙස්සුන්ට වසඟන වෙන කෙනෙක් වුණොත් අන්න එතෙන්දී නිසමුක්ත කරනවා කියනවා. උපසම්පදා භික්ෂුවකට අවුරුදු පහක් ගියාට පස්සේ තමයි මේ නිසමුක්ත වෙන්නේ. සාමණේර භික්ෂුවන් නම්, සාමණේරියක් නම් දිව්‍ය අතිතුරු ගුරුවරු ඇසුරු කරන්නත් ඕන. ඒතර ගුරුන් ඇසුරු කරනකදී අර උපදේශවත් ලබන්න ඕන. තනියෙන් ඉන්න ගියොත් මාසයකට සැරයක්වත් ඇවිල්ලා ගුරුවරුන්ගෙන් අවවාද ලබන්න එම සිරිතක් තියෙනවා. තේම ගත කරලා ගිහිල්ලා අහනවා පැවිදි වෙච්ච කෙනෙක් දුර කීයක් පුරන්න අවශ්‍යද කියලා. ගුරුවරුන් ඇහුවා දෙකයි කියලා කිව්වා. එකක් තමයි ගාන්ත දූරේ, ඒක කියන්නේ ත්‍රිපිටක බුද්ධ වචනේ කටපාඩම් කරන ඉගෙන ගන්නවා. දෙවැනි එක විදර්ශනා දූරේ, ඒක ස්කන්ධ ධාතු ආයතන ඉගෙනගෙන ගිහිල්ලා නාම රූප වශයෙන් විපස්සනා කරන්න තියෙනවා. එක නමක් ව මට නම් ගාන්ත දූරේ පුරන්න බෑ, මම වයසයි, ඒ නිසා මම විදර්ශනා දූරේ පුරනවයි කියලා උන්වහන්සේ කමටහන් ලබා ගත්තා. අරිහත්ත්වයට දක්වාම කමටහන් අහගෙන විදර්ශනා පඩන්න පටන් ගත්තා. රෑදවල් දෙකේම කරන්න එකම දෙයයි. එතම අර සිහියෙන් සතිපට්ඨාන යුක්තව විපස්සනා වේදෙනවා. ඒ කියන්නේ හොඳට සිහිනුවණින් මේ සංස්කාර දෙස බලා සිටිනවා. වැඩි කල නොගොස් ඒ පින්වත් ස්වාමීන් වහන්සේ සිව්පිරිසිඹියාලාභීව රහත් බවට පත් වුණා. අනිත් භික්ෂුන් වහන්සේ මම ග්‍රන්ථ දුරේ පුරමි බුද්ධ වචනේ පිළිවෙලින් ඉගෙන ගන්න පටන් ගත්තා. ඉගෙනගෙන තැන තැන ධර්ම දේශනාත් කරනවා. උස්සරෙන් අයියෙන් බණ කියනවා. විසුන් වහන්සේලා 500කට බණ උගන්වනවා. එහෙන් සුත්තාන්තික ඝන, වේනයික ඝන, අභිධම්මික ඝන ආදී අටලොස් මහණ ඝනයට මහා ඇදුරෙක් වුණා. يعني 18ක් ශිෂ්‍ය කණ්ඩායම් වලට ඇදුරෙක් වුණා. ඇදුරෙක් කියන ගුරුවරයෙක් වුණා කියන එකයි. ඒ කියන්නේ සුත්තාන්තික ඝන කියන්නේ සූත්‍ර පිටක ඉගෙන ගන්න අයට. වේනයික ඝන කියන්නේ විනය පිටක ඉගෙන ගන්න පිරිසට. අභිධම්මික ඝන කියන්නේ අභිධර්ම පිටකේ ඉගෙන ගන්න පිරිසට. ඕක බෙදලා ගත්තට පස්සේ 18ක් ඉඳලා තියෙන කණ්ඩායම්. මේ දවස බුදුරජාණන් වහන්සේ විසින් කමඨහන්ගත් බොහෝ ගණනක් භික්ෂුන් වහන්සේලා මහලුවේ සිට ඒ විදර්ශක ස්ථවිරයන් වහන්සේ වසන තැනට ගොස් උන්වහන්සේගේ අවවාදයේ පිහිටා රහත් වී තෙරුන් වැඳ ස්වාමීනි බුදුරජුන් දකින්නට කැමැත්තෙන් ඒට අපට අවසර දුන්න මැනවයි ඉල්ලා සිටියා. එවිට උන්වහන්සේ හොඳයි යන්න ගොස් බුදුරජාණන් වහන්සේ වැඳ 80 මහා ශ්‍රාවකයන් වඳින්න, ඉන්පසු මාගේ යහළු තෙරුන් වසන තැනට ගොස් මා වඳින්න බව කියා ඒ තෙරුන්ට වඳින්නයි. ඒ කියන්නේ අපිට පැහැදිලි වෙනවා දෙවුරම් වෙහෙරෙන් පිට අරණ්‍ය සෙනසුනක තමයි මේ භාවනා යෝගී තෙරුන් වහන්සේ ඉඳලා තියෙන්නේ. උන්වහන්සේ රහත් වුණා. ඊට කමඨහන රැ යන මහලු වයසේ, කියන්නේ ওই මැදි වයස පනපු වගේ සන්නාසල තමයි ළඟට ගිහින් තියෙන්නේ උන්වහන්සේත් වයස නිසා. එයාත් එහෙදි රහත් වෙලා භාග්‍යවතුන් වහන්සේ වඳින්න එනකොට මතක් කළා බුදුරජාණන් වහන්සේට වඳින්න මගේ වචනෙන් මා වැඳා කියලා. 80 මහා ශ්‍රාවකයන්ට අතීත පස්සේ වඳින්න, ඊට පස්සේ මගේ යාළුව ගාවට ගිහලා මගේ වචනේ වඳින්න කියලා පිටත් කළේ යවුවා. ධර්මකථික ස්ථවිරයන් වහන්සේ තමුන්නාන්සේලාගේ ගුරුවරයා කවුදයි කියලා ඇසුවා. ඒ වෙලාවේ මතක් කළා අපේ ගුරුවරයා කවුද කියලා කියන ඕන්න. ඇයි නොදන්නහුද? ඔබ වහන්සේගේ යහළුවා ඒ අපගේ ගුරුවරයාය. ඔහු කිහිප විටකම කීහ. පසු දවසකද ඒ භික්ෂුන් වහන්සේලා ධර්මකථික ස්ථවිරයන් වහන්සේ කරා ගොස් අපගේ ගුරු දේවයන් වහන්සේ ඔබ වහන්සේ වඳිත්‍යයි වැඳ නැගී සිටි විට පළමුසේ
ඔබ වහන්සේලාගේ ගුරුවරයා කවුදයි ධර්ම කතික ස්ථවිරන් වහන්සේ ඇසූ. එවරද ඔබ වහන්සේගේ යාළුවා අපගේ ගුරු දේවයන් වහන්සේ කී විට තමුන්නාසල ඒ මාගේ යාළුවාගෙන් කුමක් ඉගෙන ගන්න ලද්දයි? තුන් පිටකේ එක් පිටකයක් නැත, එක් සංගියක් එක වර්ගයක්වත් අසා. මොහු එක් ගාථාවක් පමණකු නොදනී පාංශුකූලය ගැෙන පැවිදි වූදා සිට කැලේට වැදී සිටියේය. අතවැස් සම්බහෝ ගණනකු ලැබියේ මෙහි ආවාවේ. ආවිට ප්‍රශ්න දෙකක් අසා බලන්න මේ ධර්ම කතික ස්ථිරණ සිතා. ඒ කියන්නේ දැන් ඇහුවා ගුරුවරයා යාළුවනේ එයා මොනවද ඉගැන්නුවේ කියලා. මොකුත් ඉතින් උගන්වලා නැහැනේ, ත්‍රිපිටකෙන් උගන්වලා දෙන විපස්සනා විතරයි, භාවනා විතරයි. හොඳයි ආපු දෙන්කෝ ආවොත් මම ප්‍රශ්න දෙකක් අහනවායි කිව්වා කියලා හිතුවා. ඉතින් හිටියා විදර්ශක ස්ථිරයන් වහන්සේ. ටික දවසකට පසු බුදුරජාණන් වහන්සේ වඳින්නට දෙවුරම් වෙහෙරට වැඩම කළා. එදී තම සිවුරු පිරිකර තම යහළුතෙරුන් වසන කාමරයේ තබා බුදුරජාණන් වහන්සේත් ගොස් උන්වහන්සේ වැඳ, අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා වෙත ගොස් උන්වහන්සේලාත් වැඳ, නැවත ධර්මගතික ස්ථවිරයන් වහන්සේ උන් පිළිගෙන වත් පිළිවෙත් කරවා අසුනක් පනවාදී සමාසුනක් ගෙන හිඳ ප්‍රශ්න විචාරන් නෙමි සිතුව. දැන් මොකද වුණේ? අර ස්වාමීන් වහන්සේ ඇවිල්ලා විදර්ශක භික්ෂුවක්, ඒ වගේම රහතුන් වහන්සේ නමක්, අනිත් එක සිව්පිරිස් සිඹියලාභී. ඒ උන්වහන්සේට ධර්මේ බැරි වෙන්න විදියක් නැහැ සිව්පිරිස් සිඹියලාභී නිසා. ඉතින් එහෙම භාග්‍යතුන් වහන්සේ වැඳ, අසූ මහා ශ්‍රාවකයන් වැඳ, තමන් වහන්සේගේ යාළුවා ළඟට වැඩම කළා කුටියට. ඉතින් වත් පිළිවෙත් කරලා අසුනක් පනවල තමනුත් ඒ වගේ මාසනයක් අරගෙන ප්‍රශ්න අහනවයි කියලා හිතුවා. ඒ අතර බුදුරජාණන් වහන්සේ ධර්මකථික තෙරුන්ගේ සිතුවිල්ල දැන මේ ධර්මකථිකයා මාගේ පුතු වෙහෙසට පමුණු අපාය උපදින්නේ යයි ඔහු කෙරේ අනුකම්පාවෙන් ගඳකිලියෙන් නික්ම විහාරචාරිකාව හැසිරෙන්නාසේ. ඔවුන් හුන් තැනට ගොස් පැනව වසුනේ වැඩහුන්න. භික්ෂුන් වහන්සේ නමක් ඒ කාලේ කොතන වැඩ හිටියත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ආසනයක් පැනවීමේ සිරිතක්. ඒ කියන්නේ මේ හැම කුටියකම බුද්ධාසනයක් තියෙනවා. ඒක තමන් වාඩි වෙන්නේ නැහැ, බුදුරජාණන් වහන්සේ වැඩියොත් වැඩ ඉන්න තමයි මේ විශේෂ ආසනය හදන්නේ. ඒ හැම කුටියකම තියෙන එකක්. පණවා තිබුවේ බුද්ධාසනේ වැඩ සිටිය කුටිය ඇතුලේ. බුදුරජාණන් වහන්සේ ධර්ම කථික භික්ෂුවගෙන් ප්‍රථමයෙන් මෙන්න මෙහෙම ඇහුවා. ප්‍රථම ධානය පිළිබඳ ඇහුවා. ඔහු පිළිතුරු දුන්නා. නැවත් දෙවනි ධානය ගැන ඇහුවා. එහෙම සමාපatti 8 ගැනම ඇහුවා. 8 ගැන අහනවා කියන්නේ රූපාවචර ධ්‍යාන 4 ගැනයි, අරූපාවචර ධ්‍යාන 4 ගැන ඇහුවා. ඒ හැමදම පිළිතුරු දුන්නා. නැවත උන්වහන්සේ ඔහුගෙන් සෝවාන් මඟ පිළිබඳ ඇසුවා. එහිදී ඔහු නිරුත්තර විය. ධ්‍යාන ටික ගැන කිව්වට සෝවාන් මාර්ග ගැන කියා ගන්න බැරි වුණා. ඊට පිළිතුරු දෙන්න බැරි වුණා. එක් බිදු බුදුරජාණන් වහන්සේ විදර්ශක භික්ෂුවගෙන් මෙහෙම ඇහුවා. සෝවාන් මාර්ගඵලය ගැන ඇහුවා. එවිට ඒ මාර්ගේ වඩා තිබිච්ච විදර්ශක භික්ෂුන් වහන්සේ මොකද හේතුව උන්වහන්සේ වඩලා තිබුණා එක නොපැකිලි පිළිතුරු දුන්නා. එවිට උන්වහන්සේ මහපුත් මහා හපණකි දුන් පිළිතුරු ඉතා කදිමය ඉස්සුති කොට සෙසු මඟ පිළිබඳ ප්‍රශ්න ඇසු. ඒ කියන්නේ සකදාගාමි මාර්ගඵලයට පත් වෙන්නේ කොහොමද, ඒකේ ස්වභාවය ඇහුවා. අනාගාමි නාම කොහොමද දැනෙන්නේ කියලා ඇහුවා. දැනෙන්නේ නැති දැනගෙන තියෙන්න එපා, වඩන්න ඕනේ නා, වඩලා තියෙන්න ඕනේ. අරිහත්යේ ස්වභාවයත් ඇහුවා. ඒ ඔක්කොටම ධර්ම කථික භික්ෂුවට බැරි වුණා උත්තර දෙන්න. අර විදර්ශක භික්ෂුන් වහන්සේ පිළිතුරු දුන්නේ හේතුව උන්වහන්සේ මාර්ගේ ගමන් කරලා තිබුණ නිසා. මේ මාර්ගඵල හතරම පසුකොට තමයි අරිහත්යෙන් නිවනටපත් උනේ. නිසා ධර්ම කථික භික්ෂුව වඩලා තිබුණේ පොතෙන් දන්නවා, නමුත් පිළිතුරු දෙන්න බැරි වුණා. විදර්ශක භික්ෂුව හැම ප්‍රශ්නයක් විසඳුවා. එයින් බුදුරජාණන් වහන්සේ උට ඒ අවස්ථා හතරදීම සාදුකාර හතරක් දුන්නා. ඒ කියන්නේ සෝවාන් මාර්ගය ගැන කියද්දී සාදුකාරය දුන්නා, සකදාගාමී මාර්ගය ගැන කියද්දී සාදුකාර දුන්නා, අනාගාමී මාර්ගය ගැන භාග්‍යවතුන් වහන්සේ කියද්දී සාදුකාර දුන්නා, අරිහත් මාර්ගය ගැන කියද්දී සාදුකාර දුන්නා. විස්තර කළ කියනකොට සාදුකාර දුන්නා කියන. භූමස්ස දෙවියෝ මේ සාදුකාරය ඇහිලා සාදුකාර දෙන්න පටන් ගත්තා. ඒක බලනකොට අකණිතා බඹතලයේ දක්වාම මේ ලෝකෙන් ලෝකෙට ගිහින් දිව්‍ය ලෝක 6 බ්‍රහ්ම ලෝක 15ට මේ සද්දය ඇහිලා අවසාන වශයෙන් අකනිටාවට පවා සද්දය ඇහුණා. එහිදී සාදුකාර දුන්නා. ඉවර ත්‍රිපිටකධාරී භික්ෂුන් වහන්සේ ගතවැස්සෝ බුදුරජාණන් වහන්සේ කිසි හසරක් නොදත් ජරා මහල්ලෙකුට
සතරවරක් සාදුකාර දුන්නා ඉස්සුති කළ හැ පිස්සු වැඩ එකයි බුදුරයම විසින් මේ කරන ලද්දේ කුමක්ද සකල පරියප්ති දර වූ 500ක් බිසුන් ප්‍රදාන අපගේ ආචාර ගුරුදේවයන් වහන්සේට ප්‍රශංසාවක්වත් කළේ නෑ කියලා බුදුරයම වහන්සේටත් දොස් කියන්න පටන් ගත්තා. ඒ බවදත් උන්වහන්සේ ඔයි තමුසලාගේ ගුරුවරයා මාගේ මේ ශාසනයේ ලසල කිය යුත්තේ කුලියට ගවයන් දකින්න කුසේ හරියට ගොපල්ලෙක් වගේ තමුසලා කිව්වේ පරණ භාෂාවෙන් ඔබ වහන්සේලාගේ ගුරුවරයා. මේ මහපුත් එසේ නොවේ, තමුන්නාසල ගුරුවරයා වැන්නෙක් නොවේ. ඔහු තමන් රැසිසේ කිරිගෙතෙල්ලේ පස්ගොරස කනබොන ගව හිමියෙකු වැනිය. තමුසලාගේ ගුරුවරයා කුලීකාරයෙක්, මහපුත් ගව ස්වාමියා, ගවයන්ගේ අයිතිකාරයයි. ඒක තහවුරු කරමින් අපි පෙර විස්තර කරපු මේ උතා වටිනා ගාථා රත්න දෙකෙන් දහම් දෙසුවා. බහුම් පිචේ සහිතං බාසමානෝ නතක්කරෝති නරෝපමත්තු ගෝපෝව ගාවෝ ගණයං පරේසං නභාගවා සාමඤ්ඤස්ස හෝති. ඒ පළවෙනි ගාථාව දේශනා කළේ ධර්ම කථික වික්ෂුව වෙනුවෙන්. ඒ කියන්නේ අනුන්ගේ හරක් බලනක් වගේ වැඩක්. තමන් කොච්චර බණ කිව්වත් එක බණපදයක්වත් දැකලා නැති නිසා. අප්පම් පිචේ සහිතං බාසමානෝ ධම්මස්ස හෝති අනුධම්මචාරී රාගංච දෝසංච පහාය මෝහං සම්මප්පජානෝ සුවිමුත්ත චිත්තෝ අනුපාදියානෝ ිතවා උරංවා සභාගවා සාමඤ්ඤස්ස හෝති. දෙවනි ගාථාව විදර්ශක භික්ෂුන් වහන්සේ වෙනුවෙන්. ටිකයි දන්නේ, ගොඩක් බණ කිව්වේ නැහැ. හැබැයි ඒ ධර්මයේ හැසිරුණා. හැසිරලා රාගදේශ මොහ ප්‍රහාණය කොට අරිහත්ත්වයට පත් වුණා. පමා වූ මිනිසා ත්‍රිපිටක බුද්ධ වචනේ බොහෝ කොට කියන්නේ නමුත් බොහෝමයක් වූ ත්‍රිපිටක වචනේ කියන්නේ නමුත් ඒ ධර්මය අනුව කරන්නෙක් නොවේ නම් අනුන්ගේ හරක් බලන ගොපල්ලකු මෙන් සතර මඟ පළවලට හිමිකරුවෙක් නොවේය. හරියට පස්ගෝ රසයට හිමිකම් නොකියන හරක් විතර බලපු ගොපල්ල වගේ. ඒ වගේ තමයි මේ ධර්මයේ බොහෝ උගන්වනවා කියනවා. නමුත් තමා සතන්නි අත්තරි මාත්‍රයක්වත් නැහැ. කරුණා මෛත්‍රියක්වත් නැතිම නම් එයා හරියට අර අනුන්ට කියන විතරයි තමන්ට ඒ දේ වඩාත් ප්‍රයෝජනවත් වුණේ නැත කියන අර්ථයෙන් තමයි ගොපල්ලෙක් කියන්නේ. බහුම් අපිචේ සහිතම් වාසමාන. ඒ කියන්නේ ත්‍රිපිටක බුද්ධ වචනේ බොහෝසේ දන්නවා කියන එක. සහිත නම් බුද්ධ වචනයයි. ලෞකික ලෝකෝත්තර අර්ථ සිද්ධ කර දෙන අර්ථයෙන් දෙලොව වැඩ කර දෙන අර්ථයෙන් මේ බුද්ධ වචනේ සහිත නම් වෙනවා. දෙලොව අර්ථය කර දෙන බැවින්. ඉතින් ඒ සහිත නම් වූ බහුම් පිචේ සහිතං කිව්ව එකයි. ඒ ධර්මය ලෝභ විසු නොයෙක් සාස්සුවරුන් විසින් තම තමන්ගේ නුවණ පමණින් නොයෙක් බඳහම් දෙසන ලදය. අප බුදුරජාණන් වහන්සේර අන් සියලු සාස්සුවරයෝම රාග දෝෂ මෝහාදී කෙලෙසුන්ගෙන් ඇවරුන් වැසුණු නුවණැසැත්තය. එසේ කෙලෙසුන්ගේ වැසීගේ නුවණැසැත්තව සාස්සුන් විසින් දෙසූ ධර්මය කිසි කලෙක කිසි ලෙසකින් සාර්ථක නෑ. ඒ කියන්නේ දැන් භාග්‍යවතුන් වහන්සේ හැර හිටියනේ සස්වාශ්‍රවරු. ඒ අය කියන දහමින් රාගදේශමෝ ප්‍රහාණය වුන්නේ නෑ. නුවණ වැසිලා තිබුණේ. කිසි කලෙක කිසි ලෙසකින් සාර්ථක නොවේ. එහෙයින් බුදුදහම හැරන් දහමක් සහිත නම් නොවේ. සහිත සාර්ථක අර්ථයෙන් සහිත කියලා කියනවා. බහුම් පිචේ සහිතං කියන්නේ යන්නේ ධර්මයට අර්ථ සහිත බව, ප්‍රතිඵල සහිත බව. සියලු බුද්ධ වචනය රස වශයෙන් එක වැදෑරුම්ය. නිවන් රසයි ධර්ම බුද්ධ වචනයම නිවන් රසයි. එක රසයයි නිවන් රසය. ධර්ම විනය වශයෙන් ආකාර දෙකකට බෙදන්න පුළුවන්. මේ මුළු ත්‍රිපිටක බුද්ධ වචනයම දෙකට බෙදුවොත් විනය ධර්මය නැත්නම් ධර්ම විනය. එතෙන් අයිති වෙනවා විනය පිටකේ විනයටත් සූත්‍ර අභිධර්ම පිටකේ ධර්මයටත්. ප්‍රථම මධ්‍යම පශ්චිම වශයෙන් තෙවදෑරුම් වෙනවා. ප්‍රථම බුද්ධ වචනය, මධ්‍යම බුද්ධ වචනය, පශ්චිම
ප්‍රථම බුද්ධ වචන අපි අහලා තියෙනවා. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ වදාළ ධම්සක් පැවතුම් සූත්‍රය. පස්චෙන් බුද්ධ වචනේ තමයි මේ ධම්මා හේතුප්පබව තේසං හේතු තථාගතෝ ආහ කියනා වූ ඒ මහා පරිනිබ්බාන සූත්‍රය. ඒ මැද තියෙන අනිත් සියලු ධර්ම දේශනා මජ්ක්‍ධිම බුද්ධ වචනේ. මම තුනට බෙදන්නත් පුළුවන්. නිකාය වශයෙන් පස් වැඩෑරුම් කුද්දක නිකාය, දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය පහක් තියෙනවා. ඒනොත් දීඝ නිකාය කියන්නේ දීර්ඝ දේශනා. මජ්ක්‍ධිම නිකාය කියන්නේ මධ්‍යම ප්‍රමාණ දේශනා. කුද්දක නිකාය කියන්නේ කුඩා ප්‍රමාණ දේශනා. අංගුත්තර නිකාය කියන්නේ අංක පිළිවෙලින් වදාළ දේශනා කොටස් ටික. සංයුත්ත නිකාය කියන්නේ එක වගේ දේශනා එකට එකතු කරලා වදාළ සංග්‍රහ කරපු කොටස. ඔන්න ඔය පහට කියන නිකාය පහයි. ධර්මස්කන්ධ වශයෙන් 84,000යි. මෙසේ බෙදුවේ ප්‍රථම සංගීතිකාරික මහා සීනාශ්‍රවයන් වහන්සේලා 520. මෙහෙම බෙදලා දුන්නේ. එහි මාගේ ස්වාමිදර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්‍යක් සම්බෝධිර පැමිණි තැන්පත් අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානාතුරු මේ අතරතුර අවුරුදු 45ක් මුළුල්ලේ දේව බඹ මිනිස් සත්වයන් කෙරෙහි හිතසුව පිණිස දෙසූ ඒ මේ ධර්මය රස වශයෙන් විමුක්ති රසය ගැබ්බ සිටි. නිවන් රසය ගැබ්බෙලා තියෙන මේ දහම වෙනසක් නොතබා සියලු බුද්ධ වචනය කෙලෙස් ඉක්මවන බැවින් විනය නම් වූයේ අවවාද අනුශාසනා පරිදි පිළිපද වුණ උන් අපායෙන් ගලවා ගත හැකි බැවින්. හරිතර ප්‍රථම බුද්ධ වචනේ මෙන්න මේ පොඩ්ඩ වෙනස් කරගන්න අපි පිරිසකට වදාළ දේශනාවක් තමයි ධම්මචක්ක සූත්‍ර. නමුත් ඊට පෙර භාග්‍යතුන් වහන්සේ බොහෝ මැඩදී තනියෙන් වදාළ ගාථාවකුත් තිබිලා තියෙනවා. ඒ තමයි මෙන්න මේ ගාථාව. අනේක ජාති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං ගහකාර කන්දිට්ටෝසි ගහකාරගං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනා. ඒ කියන්න ගාථාරත්න දෙක තමයි ධම්මපද බාණකයන් විසින් ප්‍රථම බුද්ධ වචනය කියලා කියලා තියෙනවා. ඊටත් පෙර යදා හවේ පාතු බවන්ති ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස අතස්ස කංකා වපයන්ති සබ්බා යතෝ පජානාති සහේතු ධම්මං. ඔන්නම ගාථ තුනක් කියලා තියෙනවා. ඒ උදාන තුන අර ගාථාවටත් කලින් තමයි දේශනා වෙලා තියෙන්නේ. ඒ තුනටත් උදාන ගාථාවන්ට ප්‍රථම බුද්ධ වචනේ බව පිරිනිවන් පාන කාලේ ඒ කියන්නේ සමහර පිරිසක් එහෙමත් කියනවා. දැන් දෙකම තියෙනවා. මම කිව්වනේ ධම්මචක්ක සූත්‍රයේ ලේකෙති. ඔව් අපමාද. ඒතර මේ තුනත් ගන්න පුළුවන් කියලා මොකද හිතේ පැන නැගපු නිසා. නමුත් මොයෙන් පිට වෙච්ච ගාතාව තමයි අනේක ජාති සංසාර. පිරිසකට කිය පළවෙනි දේශනාව තමයි ධම්මචක්ක. ඉතින් පටල ගන්න එපා. එහෙනම් ඔන්න අපි ගමු අනේක ජාති සංසාර. ඒක තමයි පළවෙනි බුද්ධ වචනේ. අවසාන බුද්ධ වචනේ. පිරිනිවන් මංචකින හන්දදානි භික්කවේ ආමන්ත්‍යාමිව වය ධම්මා සංකාර අපමාදේන සම්පා. ඒක තියෙන ඉති පරිනිබ්බාන සූත්‍රය. නිසා අපි සූත්‍රේ නම කිව්වා. නමුත් වචනේ තමයි මේක. ඔච්චරයි අන්තිම වචනේ නේද? මහානනි මම අවසන් වරට ඔබ අමතමි. හටගත්තු සියල නැසෙන සුළු නපමාව කටයුතු කරත්වා. ඔච්චරයි. වැඩි විස්තර කරන්න ලාවක් තිබුණ නැහැ. ඒක අවසන් වචන නිසා. ඒතර එතනින් පස්සේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාලා ඉසුරු විස්තර ටික මේ ධර්ම කතික උතුම් රහතන් වහන්සේලාගෙන් තමයි අහගන්න වෙන්නේ. ඔබතුන් වහන්සේක විස්තර කරන්න නැතුවයි පිරිනිවන් පා වදාලා. ඒකින් කියන්නේ ධර්මයේ හැසිරෙන්න කියනවා. අය වෙනමකුත් නෙවෙයි. සංස්කාරය අනිත්‍යයි. ඉන්සන් උපමාව දහමේ හැසිරෙන්න කියලා කියනවා. මෙසේ పూర్ව මධ්‍යම පශ්චිම වශයෙන් බෙදුණු ඒ අතරතුර වදාලා දෙයට කියනවා මජ්ක්‍ධිම මඟල්නු කිව්ව එක තමයි. බුද්ධ වචනේ කියලා. පස්වදෑරුම් ප්‍රාතිමෝක්ක උද්දේශ. සත්වදෑරුම් පරාජිකාදී ආපත්‍ති ස්කන්ධ. මාතිකා විභංගාති වේදනේ. මෙයින් ඒ විදිහට දැන් විනය පිටේ ගත්තොත් ප්‍රාතිමෝක්ෂ උද්දේශ වශයෙන් උද්දේශ පහයි. අවත් ස්කන්ධ වශයෙන් අවත් කොටස් තියෙන හතක්. ආපත්‍ති ස්කන්ධ කියන්නේ අන්නේවට. ඒ වගේ බෙදීමුත් තියෙනවා. දැඩි කිරීම ලිහිල් කිරීම ප්‍රයෝජන කොට ඇති අනුප්පඤ්ඤත්තිය නැති බැවින්ද කායික වාචික අධ්‍යාචාර වලකාලී මේ කාය වාග් ద్వාරයන් ඉක්මවන හේඳයි මෙසේ නොයෙක් ණය ඇති බැවින් විනය නම් මේ විවිධ විශේෂ ණයත් තාන. ඒ කියන්නේ
නොයෙක් නොයෙක් නායක්‍රමවලට බෙදා දක්වපු නිසා විනය කියල කියනවලු. ඔන ගාථා විවිධ විශේෂණයත්තා විනයනතෝ චේව කායවාචානං විනයත්ත විදූහි අයං විනයෝ විනයෝති අක්කාතෝ. විනය කියන්නේ ඒකයි. විවිධ විශේෂ නායක්‍රමවලට බෙදල තියෙනවා. කය වචන දෙක සංවරයට තමයි දේශනා කරලා තියෙන විනය. ඒ නිසා විනය කියලා කියනවා. හික්මවන අර්ථෙනුත් විනය කියනවා. විනය පිටකෙට මෙහෙම කියනවා. ආනාදේශනා යතා අපරාධ සාසනය සංවරා සංවර කතා නම් තුනක් තියෙනවා. විනය පිටකෙට සමාන වචන තුනයි. ආනාදේශනා යතා අපරාධ සාසන සංවරා සංවර කතා. ඒක සමාන වචන තුනයි. මෙසේ නොකොට යුතුය කියන ආඥා බහුල බැවින් ආනාදේශනා නම් වෙනවා. අපරාධකාරී සත්‍යයන් අපරාධ පරිදි ඉක්මව බැවින් යථා අපරාධ සාසන නයි කියන වැරද්දක් කරොත් එතනම ඉක්මවනවා. ඒ දවස්වල භාග්‍යතුන් අද වැරද්ද පෙන්වල ඒකට පැනවීම කරා. ඒ නිසා යථා අපරාධ අපරාධේ 90 තමයි වදාළේ. අධ්‍යාචාරයන්ට පටහැනිව සිටි කුඩා මහ සංවරය මෙහි ඇතුළත් බැවින් සංවරා සංවර කතා. විනය පිටකේ ග්‍රන්ථ පහයි. පරාජිකා පාළි මේ නම් ටිකවත් දැනන් ඉන්නකෝ. පාචිත්‍ය පාළි, මහා වග්ග පාළි, චුල්ල වග්ග පාළි, අතගාන්නේ මාසණන් අර කබඩ් වල තියෙනවා. කියවන්න අමාරුනේ, අතගාලා බලන්න ඕන. මොනවද තියෙන්නේ? පරාජිකා පාළි ආදී පොත් පහයි විනය පිටකේ. එහි පරාජිකා සංඝාදිශේස අනියත නිස්සග්ගිය පාචිත්‍ය කියන කොටස් ටික තියෙනවා පරාජිකා පාළි පොතේ. ඉතිරි මහා විභංගයෙහිගෙන සුද්ධපචිති පටිදේශනීය සේකියා අධිකරණ සමත ආදී 178ක් ශික්ෂා පද තියෙන්නේ පාචිත්‍ය පාළියේ. ඉතුරු ටික ළඟට භික්ෂුණි විභංගයේද එන්නේ. ඒ කියන්නේ එතන පාචිත්‍ය පාළියෙන් භික්ෂුණීන් වහන්සේට වෙනම පනවපු ශික්ෂා පද කොටසකුත් තියෙනවා. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේට සමාන සික පදත් භික්ෂුණීන්ට සමාන වෙන අවස්ථා තිබිලා තියෙනවා. ඒ කියන්නේ ඒකට කියන සාධාරණ සික පද. භික්ෂුන් වහන්සේලාට තහනම් කරපුවා භික්ෂුණීන්ටත් තහනම් වෙලාවල් තිබිලා තියෙනවා. ඒවා වෙනම තියෙනවා. භික්ෂුණීන්ට විතරක් අදාළ ඒවා. يعني කාන්තාවන්ට විතරක් අදාළ ඒවා වෙනම තියෙනවා. අන්න ඒක තමයි මේ කිව්වේ. ඉතින් ටිකක් මේව මේ අර ඉක්මනට කියන්න වෙලා තියෙනවා. නමුත් පස්සේ වෙලාවක විනය පිටකේ කියන්නේ මොකද්ද කියලා අපි සාකච්ඡා කරන්න ඕනේ. එතකොට මේකේ තියෙනවා කන්දක මහා වග්ග පාළි, චුල්ල වග්ග පාළි. ඒ දෙකේ තියෙන කන්දක. ඒ කන්දක වල නම් මම දැන් කියන්න යන්නේ නැහැ. මේක බරයි වගේ දැනෙන්න පුළුවන් නිසා. ඉතින් කන්දක 10 ගානේ වගේ එකක 10ක් තමයි, නැත්නම් 12ක් තියෙනවා. මහා වග්ග පාළි 10යි කන්දක, චුල්ල වග්ග පාළි 12ක් වගේ මතක තියෙනවා. හරි, එහෙනම් විනය පිටකේ පිළිබඳ කතාව අපි මෙතනින් සමාප්තයි. ශික්ෂා පද ගාන විතරක් ඕන නම් කියලා යන්න. හරිද? 227යි. භික්ෂුණීන්ට 304යි. 4යි 7යි 11යි 311යි අධිකරණ සමතත්වයේ. ඒ ඇතිනේ නේද? ඊට පස්සේ යනවා ඔන්න සූත්‍ර පිටකයට. දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුත්තනිකාය, අංගුත්තරනිකාය, කුද්දක කොටස් පහට බෙදෙනවා. නිකාය පහයි සූත්‍ර පිටකයේ. එතකොට මේ සූත්‍ර සමූහය ආත්මාර්ථ පරාර්ථ ලෞකික ලෝකෝත්තරාදී වේදයේ ගත වූ හැම අර්ථයක්ම පවසන බැවින්, ඒ කියන්නේ ආත්මාර්ථය පවසන, පරාර්ථය පවසන මේ දේශනාවල ලෞකික සැප ගැන තියෙනවා, ලෝකෝත්තර නිවන් සැප ගැනත් තියෙනවා. ඔය නැති දෙයක් නැහැ සූත්‍ර පිටකේ, හැම දෙයක්ම තියෙනවා. හික්ම විය හැකි හික්ම විය යුතු හැම දෙනෙකුගේ අදහසට අනුව මොනවට වදාළ බැවින් පලදෙන ගොයම් සස්යන්සේ අර්ථ ප්‍රසවය කරන බැවින් කිරි වගුරන දෙනකසේ අරුත් වගුරන බැවින් එසේ පිළිපන්න වුන් මොනවට රකින බැවින් වඩුවන්ගේ නූල් ගැසීම හැරී යුත්ත හැර ගති යුත්ත ගැන ලීය සකස් කරන්න වගේ නැත සසිනා වගේ පමණ වනසේ නුවණැතියන්ට පමණවන බැවින් කුයේ ඇමිනු මල් වැලක් මල් දමක් වගේ විසිරෙන නොදී අරුත් නොවිසරණ බැවින් සූත්‍ර නම් වේ. මොකද සූත්‍ර කියන්නේ අන්න කිව්වා දැන්. ගොඩක් අර්ථ කිව්වා. විසිරෙන නොදී අර්ථ දේශනා කළා. හරියට පළදෙන ගොයම් වගේ, සස්්‍ය වගේ අර්ථ ප්‍රසවයක, ප්‍රසව කියන්නේ මේ බිහි කරන අර්ථේ.
කිරි වගුරුන දෙනෙකුගේ අරුත් වගුරුවන අර්ථයෙන් සූත්‍ර කියලා කියනවා. අත්තානං සුචනතෝ සෞත්තතෝ සවනතෝත සුදනතෝ සුත්තානා සුත්ත සභාගතෝච සුත්තං සුත්තන්ති අක්කාත. මේ සූත්‍ර කියනගේ අර්ථ දැන් ඔය සිංහලෙන් කිව්ව එකම තමයි පාලියෙන් කියන්නේ. සූත්‍ර පිටකේ නම් තුනක් තියෙනවා. වෝහාර දේශන, යථානුලෝම සාසන, දික්ටි විනිවේටන කතා. නම් තුනයි. විවහාර බෞලයෙන් සම්මුතිය දේශනා කරන බැවින් වෝහාර දේශනා නම් වෙනවා. ආසය, අනුසය, චරිත, අදිමුක්ති යන සත්‍යයන්ගේ ස්වභාවය දැකලා කෙලෙස් අඩු වැඩි බව බලලා ඒ අයට ගැලපෙන්න අනුශාසනා කර බැවින් යථා අනුලෝම සාසන නම් වෙනවා මේ සූත්‍ර පිටකේ. දෙසටක් මිසදට වලට විරුද්ධව සම්මා දිට්ඨිය වදාළ බැවින් දිට්ටි විනිවේටන නම් වෙනවා. දීඝනිකා යනු දීර්ඝ ප්‍රමාණ සූත්‍ර දේශනා තමයි එහි සඳහන් වෙන්නේ. මේ සූත්‍ර තියෙනවා 34ක්. සූත්‍ර 34ක් පොත් තුනක තියෙන්නේ දැනට මුද්‍රණය කළේ. ඒතර එක පොතක 10 ගානේ. පළවෙනි පොතේ 10යි, දෙවෙනි පොතේ 10යි, තුන්වෙනි පොතේ 14යි. ඒතර 30 ඔය පොත් අතගාලා බලන්න මම කිව්වේ ඒකයි. පොත් ලොකුයි පොත්. ආ. ඒතර මේ දේශන හරීම දිගයි. බණවර දෙක තුන තියෙනවා. ඒ නිසා තමයි සූත්‍ර 34ක් වුනේ. නමුත් ග්‍රන්ථ වශයෙන් තුනක් තියෙනවා. බණවර 64ක් තියෙනවා. බණවර වශයෙන් 64ක් තියෙනයි කෝ. වර්ග 15කින් සංග්‍රහ කරලා තියෙනවා සූත්‍ර පිටකයේ තියෙන මජ්ක්‍ධිම නිකාය. ඒ කියන්නේ පළවෙනි පොතේ වර්ග 5යි. දෙවෙනි පොතේ වර්ග 5යි. තුන්වෙනි පොතේ වර්ග 5. වර්ග කියන්නේ අර 10 කොටස් වෙන් කරලා දෙන වර්ග වලට. ඔක්කොම 15යි. සූත්‍ර 152යි. පළවෙනි පොතේ 50යි, දෙවෙනි පොතේ 50යි, තුන්වෙනි පොතේ 52යි. හරි, එතන පැහැදිලි. මේකේ බණවර අරගේ 64යි, මේකේ 80ක් තියෙනවා. මජ්ක්‍ධිම නිකාය. දේවතා සංයුක්ත ආදි වශයෙන් පැවති සූත්‍රයේ සමූහ එකතුව සංයුක්ත කියන්නේ එකතුවරනේ. ඒතර එකතු වෙලා තියෙනවා සූත්‍ර 7562ක්. බණවර 100යි. දැන් මතක තියාගන්න ටිකක් අපිට අමාරු නත් අහලා හරි තියාගන්න එපේ. දීඝනිකාය බණවර 64යි. දැන් ඔබට තේරෙනවා ඊට වඩා ලොකුයි මජ්ක්‍ධිම නිකාය. ඒකේ 80යි තියෙනවා. දැන් ඊළඟ එකේ 100ක් තියෙනවා. සූත්‍රය නම් මතක තියාගන්න ඕනේ සංයුත්ත නිකායේ තියෙනවා 7562. ඉපොතක් අහුන්ලට පෙරල බලන්න ඕනේ මොනවයි මේකේ තියෙන්නේ. ඇයි මේ මේව බුද්ධ වචන. මේ බුද්ධ වචන ඉගෙන ගන්න එපා කියලා මේ දේශනාවෙන් කියන්නේ නැහැ. මේ දේශනාවෙන් කියන්නේ බුද්ධ වචනේ ඔක්කොම දැනගත කරන්න එක පදයක්වත් පිළිපදින්නේ නැත්නම් ඒ නින්දාව කරලා තියෙන. බණ කියනවා තමයි. හැබැයි එකක්වත් හිතේ නැහැ. ඇඟට ගන්නෙ නැහැ. අත්තරින්න කියලා කියනවා. ආමුදුරුවත් අත්තරින්න යන්නේ ඒ වගේ ප්‍රශ්න තියෙනවා. මෛත්‍රී කරන්න කියලා ඔක්කොටම ගිනි කෙටි දෙනවා. නේද? කේලම් කියනවා. කොඩි වින කරනවා බණ කියලා. දැන් බණත් කියනවා කොඩි විනත් කරනවා. ආදි වශයෙන් ගන්න පුළුවන්. නිකන් මම මේ උදාහරණ කියන්නේ. ඒ සමහර අය ඉන්න මුකුත් කියන්නේ. ඒ කියන්නේ බණ කියනවා මුකුත් කරන්නේ. දෙකලා තියෙන උනතරම් මේ රටේ උනතරම් එහෙම ආමුදුරුරු ඉන්නවා. ඒ සිවුර තියෙනවා බණකට එන්නකොත් වඩිනවා. බණ ඔහේ කියනවා දැනෙන්නෙම නැහැ. එහෙනම් මේ කියන්නේ බණ කියලාවත් දැනෙන්නේ නැහැ. ඇයි? එයා පොතේ තියෙන එක කියවගෙන යනවා. ඒ කියන්නේ තමන්ට සතුටක් නැහැ. ඔන්න හොඳට තේරුම් ගන්න මේ බයිනෝ නෙවෙයි. සමහර අපේ භික්ෂුන් වහන්සේලා ඉන්නවා භික්ෂුණිනුත් ඉන්නවා. ඒ දෙගොල්ලොන්ට කිසි සතුටක් නැහැ මම මේ බණක් කියන්නේ මේක මට බොහොම ප්‍රීතියක්. මේ අනේ හරි සතුටක් කොච්චර දෙයක්ද කියලා එහෙම හිතෙන්නේ නැහැ. මේක කොයි වෙලාවෙද ගහලා දාලා ඉවර කරන්නේ? අපි කො 10000ක් දෙනවා කියලා පැයට. පැය ඵලයන් සල්ලි වරේ. මොකද්ද එයාගේ අරමුණ? සල්ලි තල්ලි වන කොටිත ඒ මේ පැය ඉවර වෙන්න විතරයි ඕන. පැය ගියානම් ඒ ඇති. බණ ඇහුවත් එකයි නැතත් එකයි. ඒතර මෙහෙම වෙහෙසෙන්න ඕනේ නැහැ. පොත කියව ගන්නවා, ඒ තියෙන දේ කියලා දානවා, වඩිනවා. ඒටි ඒක නිසා තමයි භාග්‍යතුන් අද කිව්වේ මේ කොච්චර දැනගත්තත් වැඩක් නැහැ හිතේ නැත්තම්. හිතට ගත යුතුයි. එතන ඒක තමයි අර්ථය. ඒ නිසා මේ කියන සූත්‍ර දේශනා නොකියව ඉන්න එපා. ඒවා Tamanට පුළුවන් නම් කියවන්න. කියවන්න ඉතින් මේ අකුරු දන්නවද?
දන්න කට්ටින්නේ ගොඩක් අය. දන්න තියෙයි තින එකටි කම්පා වෙන්න එපානේ අපිට බෑ. කට්ටි බණ අහන්න ඕනේ. දැන් අකුරු දන්න තියෙයි මොකද කරන්නේ? ගුරුවරයාගෙන් බණ අහන්න ඕනේ. දැන් මේ කියන හැම බණක්ම අපේ මේ YouTube එකේ තියෙන. බය වෙන්න එපා. මේ කියපුවා ඒ විදිහටම තියෙනවා. පස්සේ කාලෙක ඔය ටෙලිෆෝන් එකක් අහුනොත් කාගේ හරි එකක් හොයලා බලන්න ඕනේ මේ බණ කොහෙවත් තියෙන. එහෙම නැත්නම් මං හරි දාලා දෙන්නම්. අපි ගාව තියෙන නිසා. ඉතින් මේ කියන දේ හොඳට තේරුම් ගන්න. ධර්මය ඉතා වටින දෙයක්. මේ ධර්මයේ නින්දා කරන්න කාටවත් අයිතියක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළේ ධර්මයේ දරපු අයට විතරයි. පාඩම් අයට විතරයි. පාඩම් අයට ප්‍රශංසා කරේ නැහැ. ඒ කියන්නේ මේ ගාතාවෙන් කිව්වෙත් හරියට අනුන්ගේ අරබ් බලන පාඩම් තමයි. ත්‍රිපිටක ජාරි වාගීශ්වරාචාර්ය. වාගීශ්වරාචාර්ය කියන්නේ කවුද? වචනෙන් පාඩම් කෙනාට. ඉතින් එතන නැහැ මොකෝ. හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් එහෙම තියෙනවා. කතාවත් අහලා තියෙනවා නේද? බය වෙන්න එපා. ඒක නිසා මේ පුද්ගලයාගේ දෝෂ නිසා ධර්මයට නිඳා කරන්න බෑ අපිට. ධර්මේ හරි වටින එක. මේක මේ ආනන්ද මහෞත්තමයන් වහන්සේ අපිට රැකලා දීපු දෙන්නේ. උන්වහන්සේගේ ලයේ දරාගත්තු ටික විතරයි තියෙන්නේ. ආයෙ වෙන මොකුත් නැහැ. ආනන්ද සයන් වහන්සේට පාඩම් ටික විතරයි අපිට ලැබුණේ. අනෙක් ටික කො? දන්නේ නැහැ. දැන් සාමුක්ඛාංශික දේශනාව කොහෙවත් නැහැ. අපි දන්නේ සාමුක්ඛාංශික දේශනාව කියන්නේ මොන වගේ එකක්ද කියලා. ඒ තරම් ගැඹීර චතුරාර්ය සත්‍ය දේශනාවක්. ඒක ඔය හැමෝටම කියපේ භාග්‍යවතුන් වහන්සේ හරි වෙලා අරගෙන කරලා තියෙනවා. ගොඩක් දිගයි. ඒක සංග්‍රහ නොකර ආනන්ද සයන් වහන්සේ අර අවශ්‍යම ටික සංග්‍රහ කරලා තියෙනවා. ඉතින් නොයේ ගොඩාක් විස්තරත් නැහැ මේ සූත්‍රවල. පිටකේ අවශ්‍ය ටික විතරයි සඳහන් වෙන්නේ. ඒටි ඒ ටික ඇතිද මලිද? හොඳටම ඇති. මේක ගාතාවකුත් ඇති නිවන් දකින්න. වැඩි යොන්නේ නැහැ. නමුත් ඉතින් මේ කියන්නේ පුළුවන් අය තරුණ වයසේ අය මේ ඉගෙන ගත්තට කමක් නැහැ. දැන් මෙතන ඉන්න ගොඩාක් ඇට පැනපු අයනේ. මෙයාලා කම්පා වෙන්න එපා. අපිට ඉතින් පොතක් පතක් එක කියව ගන්න බැරි වුණා. ඒ කියෙව්වත් මතක නැහැ. හේතුව වැඩි යොන්නේ නැහැ. මට තාම 36යිනේ. මටත් මතක නැහැ. තමාරය. මතක නැති தත්ති දැන් තියෙනවා ටික ටික. අමතක වෙනවා. දැන් ඔය අමතක වීමට හේතුව මේ සෛල ගෙවි යන වැය වෙලා යනවනේ. සර් 60 පැනවගෙනට මතක නැහැ කියලා දුක් වෙන්න ඕනද එතකොට? මේක මම මේක දුක් වෙන්න එපා. එන මොන දුරේට යන්නේ? විදර්ශනා දුරේට යනවා. ඒ වෙන දෙන දෙයක් කාල වෙන දෙයක් බලා සිටීමේ දෙන්න. එතකොට කිසි කෙනෙකුට දුක් වෙන්න අවශ්‍යතාවය නැහැ. බණ ස්වාමින්වහන්සේලා කියනකොට අහන් ඉන්න. මතක නැහැ කියලා දුක් වෙන්න ඕනද? ඒත් උනේ මේ වෙලාවට කුසාසිත ඇති කරගන්න මේ අහන්නේ දහමක්. මේක භාග්‍යවතුන් වහන්සේ වදාලා දෙයක් ශ්‍රද්ධාවෙන් අහනවා. ආන එතකොට කුසාසිත ඇති වෙන ඒවට විපාකසිතුත් මතු ඇති වෙනවා. ඒ හෝ ඒ විශ්වාසයෙන් අහන නැත්නම් වැරන්නේ අහලා. මේ සාන්නාස කියන නිසා අපි අහනවා. එහෙම ඈනුන් ඇර ඇර අහලා වැඩකුත් නැහැ. ඈනුන් යන්න එපා වුණාමනේ. ඉතින් ඈනුන් කොච්චර ගියා මම මේක නවත්තන්නේ නැහැ. ඉවර කරන්න එපා. හරි එතකොට පැහැදිලිද මොන ගැනද කිව්වේ? සංයුත්ත නිකාය 7700 ඔව් 7000 නෑ ඔව් 700 වැරදුනා පොඩ්ඩක් ඉන්න 7562 ලියලා තියාගන්න හොඳයි අමතක වෙනවා බණවර 100යි ඊට පස්සේ තියෙනවා තව එන්න එන්න වැඩි වෙනවා අංගුත්තර නිකාය බණවර 120යි බණවර පිළිවෙලට මත තියෙන දීග නිකාය 64යි මේ බණවර ගණන අහන්නේ. මජ්ක්‍ධිමනිකායේ බණවර 80යි. සංයුත්තනිකායේ බණවර 100යි. අංගුත්තරනිකායේ 120ක් තියෙනවා. සූත්‍ර පොඩි පොඩි සූත්‍ර තියෙන මේකේ බය වෙන්න එපා. 9557යි. 9557. 9යි 5ව 2යි 7යි. 9550 කියවන ලේසිම පිටකයක් තමයි මෙන්න මේ කියපු අංගුත්තර නිකාය. මොකද ගොඩාක් ගැඹුරු කතා මේකේ නැහැ. එකේ දේශනා තියෙනවා, දෙකේ දේශනා තියෙනවා. කරුණු වශයෙන් තමයි තියෙන්නේ. කරුණු ගොඩක් ධර්මදේශකයන් අතරේ මේ අංගුත්තර නිකාය පාවිච්චි කරනවා කෙටි ධර්මදේශනා සඳහා. මොකද කරුණු 2 3 4 වශයෙන් ගත්ත හැකි මේකෙදි. කරුණු 4 ඒවා 5 6 උපරිම 10 12 15 වගේවත් තියෙනවා. ඒ නිසා මේක බොහොම රසවත් වැඩක්. කරන්න වැඩක් නැතිවට හරිම හොඳයි මේ ධර්මයේ ඉගෙන ගැනීම. එන තරුණ කාලදී වෙන්නේ මොකද්ද? හිත විසිරෙනවා. කෙලස්
බහුලා ඉන්ද්‍රිය ධර්ම වැඩ කරන නිසා රාගය බහුලයි කියලා අපි ඉතින් පොදුවේ කියනවා. ඒ කියන්නේ ස්පේනෝ කන් ඇහෙනවා අතපය හොඳට තියෙන නිසා රූපයක් දැක ගමන් අර කාන්දම් වගේ ඇදිලා යන ගතිය වැඩි. දැන් ගල්දුවේදී මට අත්දැකීම තියෙනවා ඒ ඉස්රීන් එන්නේ නැති තරමට අපි සතුටුයි හෙට ඒ දවස්වල. මොකද ආවොත් අර කාන්දම් වගේ ඇස් දෙක යනවා. හිත කය මෙහෙ එනවා ඇස් දෙක එහෙ යනවා. ඉතින් එහෙම කරන්න වෙයි තුර අමාරු වෙන්නේ. හැරිදෙනවනේ. ඇහැ ගලවන සාජුට්ටේ. අනිත් එක මේ නැවතිලා බලන් ඉන්න බෑ විල්ලැජ්ජයි. එතන කුටියට ගිහිලා අර ගහගත්ත ෆොටෝ ටික බල බල ඉන්න. මොකෙන්ද ගහගත්තේ? ඇස් දෙකෙන්ම ගැහුවේ. ඒතෙන් දැන් ඉතර කැමරාවකුත් නැහැ. දැන් නම් මේ ගහ ගන්න දේ මොන කරාට හරි. එකක් තියෙන නිසා. නමුත් දැන් එහෙම ප්‍රශ්නෙකුත් නැහැ. නමුත් ඒ දවස්වල අර අපිට පැහැදිලි තේරෙනවා මේ අවුරුදු 17 18 19 වගේ කාලේ හරි අමාරු වැඩක් මේ පැවිද්ද කරනවා කියන ලේසි දෙයක්. හැබැයි අර කට්ටිය ආවොත් තමයි අමාරු. එන්නේ නැත්තම් අප කිසි අමාරු ගන්නෑ. අපේ වයසේ ගෑනු ළමයි ආවොත් තමයි ඒකත් අමාරු. ආචිලාවට පන්නේ නැහැ. ආචිලන් බර ගණන් ආව ගල් දුවේ. ඒ ආචිලන් අපිට බේරුම් ගන්නෑ. ඔව් ඒක නිසා මේ ඉතිය මතය ගුරුගේ අම්මයි කියලා. හරි හොඳයි හැම බණකට වෙනවා. ඒ පලාතේ මේ වාසය කළේ. ඉතින් ඇය කොච්චර පුණ්‍යවන්තකෝත් මේ සෑම දේශනාවකටම රැට තියෙන එන්න පුළුවන්. මොකද අල්ලපු වැටේ. මොද නම ගුරුගේ මාතා. දැන් ඉන්නවත් දන්නේ. හරි ආදරේ අපිට හැමෝටම පොඩි හාමුදුරුවන්ට. මොකද එයාට ඉතින් මේ ධර්මය ආන්න ඕන. අහන හැමදේම සාමනාසිකෙන්ට කියලා වැඳලා කතා කරනවා. හඳුන ගන්නවා. එයා නම්බුවක් වශයෙන් සලකනවා මේ දේශකයන් වහන්සේලා මා දැන සිටී. මොකද ගියේ ඒ හාමුදුරුවෝ අහනකෝ ගුරුගේ අම්මා ඉන්නවද කියලා අහනවනේ. ආන්න එක. ඉතින් ආචිල කොච්චර දැක්කත් කාරි නෑ. ආන්නේ වෙලාවේ වටිනම බෙහෙත තමයි මේ ධර්මය ඉගෙන ගැනීම. ඉතින් මටත් ඒ අත්දැකීම තියෙන නිසා මම කියන්නේ හරි වටින වැඩක්. පොත් ටික වටේට තියලා මේසයක් උඩ තියාගෙන එක එක පොත අරන් බලනවා. එකක් බලලා කම්මැලි වෙනවා වෙන එකක් බලනවා. ඔහොමම අර දවසේ වැඩි පැය ගාණක් ගත කරේ ඒ කාලේ අවුරුදු දෙකමාරක් එහි හිටියා මම. ඒ දෙකමාරෙම කරේ පොත් කියවපු එක වැඩියෙන්. පැය දෙකක් විතර තමයි අපිට භාවනාවට එහෙ මෙහෙ වගේ බල කරන්නේ. උඹලට ඕන ඕන භාවනාවක් කරපල නැත්තම් නිකන් ඉඳපල්ලා කියලා තමයි ඒ නායක සංසල කියලා තියෙන්නේ. මම බරක් ගත්තේ නෑ අපි වගේ. අපිනි පස්සෙන් පන්නන්නේ බලෙන් නිවන් දෙන්න. උන්නහල එවන බල කැමද නැ නිවන් දැකපල නැත්තම් සංසාරය දැකපල. ඒක විසි ප්‍රශ්නය. උන්නහලට ප්‍රශ්නයක් නෑ. අපිට තමයි ප්‍රශ්නේ නිසා අපි කාලසටහන අපි තනියෙන් අදාගෙන තමන්ගේ කාලසටහන අපි දන්න දැන් හතරට නම් මම භාවනා කරන්න හැමදාම මේක ඒ වෙලාවට කරනවා. ඒක මාරු කරගන්නේ නැහැ. සක්මන් කරන්නේ කීනන් දෙක වෙනකන් ඒක කරනවා. එහෙම නොකරොත් ඒ වෙලාව නිින්ද යනවා. හැබැයි නිදාගත්තෙම නෑ. මොකද නිදාගන්න වෙලාවක් නෑ. පුදුම සතුටක් තිබුණා උද්‍යෝගයක් තිබුණා මේ භාග්‍යතුන් වහන්සේ නමක් පැහැදිලිව පිරිසුදු තා දුර්ලභව කල්ප ගානකට පස්සේ ලෝකට දේශනා කරන දහම අපි ඉගෙන ගන්න නැද්ද කියලා අපිට උනන්දුවක් තිබුණා. කවද්ද ඒ ධර්මය අපි ටික ටික හරි දැනගන්නේ කියලා. ඉතින් ඒ තිබුච්චර උනන්දුව මත ඉතින් මට මතක හොඳ සුවඳ පොතක් ලැබුණා. මොකද සුවඳ පොත සද්ධර්ම රත්නාවලිය අලුත්ම පොතක් ලැබුණා. හරි සුවඳයි. පිටු සුවඳයි ලොකුයි පොත. ඉතින් මේක තියාගෙන කියවනවා. අර ධර්මසේන හාමුදුරුවෝ ලියපු පොතනේ සද්ධර්ම මේ ධර්මපදයටම ලියපු සිංහල අට කතාව තමයි සද්ධර්ම රත්නාවලිය. ඕවායින් තමයි භික්ෂුවක්ගේ හිත සකස් වෙන්නේ. මේ සිත සකස් වෙන්න මුල්ම වෙන්නේ ධර්මය. හොඳේ. දැන් මේ වැඩි යෝන්නේ උදාහරණ මම නම් වශයෙන් කියන්න ඕනේ මේ අය එනකොට මොන වගේ අමු ගතියෙන්ද ආවේ මේට? මේ ඉන්න හිතෙන්නේ නැහැ, දුවන්න හිතෙනවා, ගලෙන් පනින්න හිතෙනවා. ඇයි? ඒ හිත තියාගන්න බෑ. හැබැයි දැන් බලන්න දැන් මාසයක් දෙකක් මේ ගත වෙනකොට මේ ධර්මය අහලා අහලා භාවනා වලට වාඩි වෙලා මත් පිළිවෙත් කරලා දැන් අර ඒ ආපු අයද ඉන්නේ. නෑ හරි වෙනස්. හරිම සංවරයි. ඒක අපි එදා එක දවසින් බලාපොරොත්තු වුණේ ඒ දවස්වල චාටු කතා කියලා පොඩ්ඩක් යාපු කරගෙන ඉන්න ඉන්න යන්න එපා කියලා බල කරලා තියාගන්න. දැන් අපි යවන්න හදන ඒ කට්ටිය මෙහි ඉන්න හදනවා. කියන්නේ ඒ තරම් වැඩේ හරි ගින් තියෙන්නේ. කියන්නේ ඔබ වහන්සේලා වුණා යන්න අපි නෑ යන්නේ. ඊයේ කෝණ යන්නෙම නෑ කියලා. ඔය යන්නේ මොන යකාවත් යන්නේ. ඒ යන්න එපා. මොකද ගියොත් අනාතයි කියලා මම දන්නවා. ඒක දැනගෙනයි මේ කියන්නේ. තරහට කියනෝ නෙවෙයි. ඔයලා තියාගන්න ආසාවකුත් මට නෑ අමුතුවෙන්. ගියයි කියලා මට ප්‍රශ්නෙකුත් නෑ. ගියාම පස්සේ අලුත් පිරිසකුත් එන්න ඉඩ තියෙනවා. නමුත් අර මම කියන්නේ යන කෙනාට පාඩුයි. මොකද ආයෙත් මෙහෙම රැකවරණයක් ලැබෙන්නේ නැහැ. සොයා බැලීමක්. දැන් හොඳම උදාහරණේ මෑතක වුණා. ඒ පුද්ගලයා මෙහි ඉන්නකන් රැකුණා.
දෙවස දුර ගියා. දුරගින් ආයි ආවා. රැකුණාද කියලා මන් දන්නේ ඊට පස්සේ. හිතා ගන්න බෑ. මොකද ගුරු වැසුරෙන් තොරව කිසි පරිස්සමක් මේ හිතට ලැබෙන්නේ. ඊට පස්සේ කවුද ගුරුවරයා? තමන්ම තමයි. තමන් ගමේ ඵලයා. ගෙදර ඵලයා. කවුද කියන්නේ? හිත කියනවා. ගුරුවර එන්නේ නැහැ අහන්න කෙනෙකුත් නැහැ. දැන් අවසර ගන්න ඕනේ නැහැ. මමනේ අප්පා. මම තමයි දැන් ගුරුවරයා. මම තමයි ලොකු මෑණියොත්. මම තමයි ලොකු හාමුදුරුවොත්. මම සතුරු නැහැ කියන්නේ. නමුත් ඉතින් ඉවරයි. වැඩේ ඉවරයි. කැප්චර් ක්ලෝස්. ඒ කියන්නේ ආයෙ දවසක හම් වුණොත් බලමු පිට වෙන නැත්තම් හම්බ වෙන්නේ නැහැ. මොකද ගුරුවරු ඉන්න ඕන කාලේ ගුරුවරු දාලා ගියාට පස්සේ අයින් වෙන්න ගියාට පස්සේ ඊට පස්සේ තමන්ට කිසිම රැකවරණයක් නැති. ඒකයි කිව්ව අවුරුදු 5 වුණත් ඡන්ඩ එපා තනියෙන් හිත රැක ගන්න බැරි නා. කැලෑවල වල යන්න දෙන්නේ නැහැ. හිත රැක ගන්න බැරි අය තරුණයෝ යවන්නේ නැහැ. මොකද කැලේ ගිහිල්ලා එහෙම වනගත වෙලා එහෙම ඉවරයි. ඒක නිසා මේ වැඩිහිටි ගුරුවරු කියන්නේ ඔය තරුණ හාමුදුරුවරු ඔය කැලෑ අසරින් ගන්න යන්න එපා තනියෙන්. යනවනම් තවත් දෙවැන්නෙක් එක්ක යන්න. මොකද තමන්ගේ හිතේ කෙලෙස් නැති වුණත් ඔය සමහර ගෑනුන්ගේ හිතවල කෙලෙස් තියෙනවා. උන් ඇවිල්ලා මායම් පෙන්නලා මේ හාමුදුරුවන්ගේ සිවුරු ගලවගෙන යනවා. ඉතින් ඒ කියන්නේ පදන් වෙච්ච නැති කට්ටිය පදන් වෙච්ච අය නම් ඒව ගලවගෙන යන්නේ නැහැ. අර මුවවැද්දගේ වැඩේ තමයි කට්ටිය කරන්නේ. මොනා කරන්නේ? මුවවැද්දා දානවා ඇම. يعني පැණි දාන්නේ ගොඩක්. පැණි දැම්මම තනකොළට මුව ආවිලා කනවා. කනකොට බෙල්ලෙන් අල්ලගෙන ඉන්නේ මෙයා. ඔය දස්සමුවෙක් වුණොත් ඌ හොම්බ දාලා පැණි කන දුවනවා. පැණි කන දුවනවා. ආන්න එහෙම විය යුතුයි කියලා ආනන්ද දරුණාසේ කියලා දිනවා. මේක ඒක දැන් දක්ෂ වෙන්න ඕන. ඒ අර එයාලගේ මායන් වලට අහු වෙලා ඉන්න ඕනේ. බැලුව දිව්වා. වැඩි වෙලා ඉන්නේ නැහැ. වැඩි බලන් හිටියොත් වසී වෙන්න පුළුවන්. අර මම උදාහරණ ටික මේක තමයි ඇත්ත කතා අර්ථය. ඉතින් අර විචක්ෂණ නැති පරිණත නැති සමහර අය ඒවට අහු වෙනවා. එතන මේ තමයි ගෑනු. මෙහෙම ගෑනු කොහෙවත් නෑ. ලොවෙත් නෑ. ලොවි ගහෙත් නෑ. දැක්කේ අදනේ බොල කියලා අර ඉතින් වැටෙනවා පැණි හලියට. වැටුණොත් එමේ ගොඩ ගන්න බෑ. නැඹලිය වගේ ගන්න බෑ. හැබැයි ලෝකේ දැකපු අයට ඕවා ගාණක් නෑ. ඒ නිසා ඒක අතකින් අපි පරිණත වේ යුතුයි. ලෝකෙට බහින්නත් ඕනේ. නැත්තම් හැමදාම නිකන් ඔහේ ඉන්නවා. ඉතින් වැඩක් නෑ. කැලේ ඉන්නකම් පරිස්සම් වෙනවා. ගමට දාපු ගමන් අයිය කිව්වේ ගමට කියලා මොකද වෙච්ච කතා ටිකක් කියවනේ මන්නේ. ඉවරයි. ඒ නිසා මේ සිල්පදවල හික්මන ගමන අපි පොඩ්ඩක් එළියට බහලා බැලුවට කමන්නේ මොකද වෙන්නේ කියලා. හැබැයි වැස්ස තදනම් අය ඇතුළටත් එන්න බලන් යන්නත් ඕනේ. නැත්තම් වැද්දට අහුවෙලා මොකද කම්බස් වෙන මොනවා වෙන්නේ? ආය එන්න වෙන්නේ කම්බස් වෙන. දැන් බුද්ධ කාලේ නම් නෝනට කියලා ටටා බායි කියලා එන්න පුළුවන්. අද එහෙම පුළුවන්ද? අද එන්න දෙයිද නෝනලා? බෙල්ලම මිරිකනවා. පැනපු ගමන් නඩුත් නැහැ මුකුත් නැහැ. ගෙලින්ම බෙල්ල මිරිකනවා. එතකොට ආයේ නඩුවක් දාන දේ. ඔව්. ඒ වගේ බොහොම සද්ධාවන්ත දායකව තමයි දැන් ඉන්නේ. හරිනේ? ඒ වගේම සමහර විට අසත්පුරුෂකමට කම වැඩි වෙලා තමයි මේ භික්ෂුන් වහන්සේලා ළඟට ලං වෙන්නේ. ඒ කියන්නේ ගිහි ජීවිතයේ ගිහි සමාජයේ හැසිරෙන බැරිම තත්ත්වයටපත් වෙච්ච අය තමයි ඔයට එකතු වෙන්නේ. ඒ කියන්නේ මනමාලේ හොයා ගන්නම් බැරි අයනේ සිංහලින් කිව්වොත්. ඒකනේ භික්ෂුන් වහන්සේ කෙනෙක් හොඳයි කියලා හිතන්නේ. එක පැත්තක්. අනිත් පැත්තේ ශ්‍රද්ධා වැඩි වීම නිසාත් එහෙම වෙනවා. ඒක ඉතින් වරදක් දකින්නේ නැහැ. ශ්‍රද්ධා වැඩි නිසානේ එන්නේ. ඇවිල්ලා ඉතින් අනේ කකුල් දෙක දෙනවා නම් ඒකත් ඉඹිනවා. මොකද ඒ තරම් ශ්‍රද්ධාවයි. කකුල් දෙක වල වතුර දුන්නොත් ඒවා බොනවා. ඒ තරම් ශ්‍රද්ධාවන්තයි. ඉතින් ඒක නිසා ඒකට දොස් කියන්න බෑ. මොකද ඒ උපාසකම බොහොම ශ්‍රද්ධාවන්තයි. මොන හරි සවනස ඉල්ලුවොත් ඕනම දෙයක් දෙනවා. ඒකට දොස් කියන්න බෑ. මොකද එයා ඕන දානයක් දෙන ලෑස්ති පිට ඉන්නේ. ඒ නිසා ඔය කට්ටියවට බය කලබල වෙලා දොස් කියන්න යන්න එපා. දානෙට අකුල් හෙලුවා වෙන්නත් පුළුවන්. හොඳේ දානවලට. ඒ නිසා දෙන දානයක් ඒ කට්ටිය දීලා යයි. ඒ නිසා අර මුවවැද්දේ කතා හොඳට අපි 100ට ගත යුතුයි. ඕනම ප්‍රශ්නෙකදී දැන් මෑණිවරුන්ටත් ඒක අදාළයි. කට්ටිය මායම් පෙන්වන්න පුළුවන්. අපි ඒව දැකලා අනේ ওই මායම් වලට අපි නම් අපි ඒවට වඩා ඒවා දැකලා තියෙ කියලා අනේකයි තියෙන්නේ. දැන් මහණෙන්න කලින් දැකලා ඇතිනේ අනිවාර්යෙන් අපි දැන් අපිට නොකියුවට නේද? අපිට කියන්නේ අපිට ඉතින් කියන්නේ අපි දැකලාවත් නැහැ බැලුවේවත් නැහැ. අපි බිම්බලම්මයි පාරේ ගියේ. ගල්වල තැපිලා තියෙනවා. ඒ තරම් තමයි ඉන්නේ. නමුත් ඉතින් දැකලා ඇති කියලා අපි සිහි කරනකොට හිටිය ගෙදරනේ. නේද? පොලේ එහෙම යනවා ඇතිනේ. බස්වල යනවා ඇතිනේ. එතකොට අරමුණු ලැබෙන්නේ නැති.
එනම් හිතන්න තියෙන්නේ ඒ අරමුණු දැකපු අපිට මේවත් මොනවද? මේවර රැවටුනොත් මොකද වෙන්නේ? සදාසොත්ති භවන්තුතේ වෙනවා. භව සබ්බ මංගල නැහැ. අනිච්චාවත සංඛාර. ආන්න ඒ නිසා මේ ධර්මයේ ඉගෙන ගත්තට විතරක් මදි පරිණත වෙන්නත් ඕනේ. ඒ නිසා මගේ ජීවිතේ මට මතකයි ඔය ලාබාල කාලේ හරියට මාත් බණ කිව්වා. ධර්මයමයි ආයි හරි සරයි. හරියට මිනිසුන්ට බයි නොදිල් ගන්නෙ නැහැ, මුකුත් කරන්නේ නැහැ. ගෙදර ගෙවල් වලින් ඉන්න ළමයි මැත්තේ නැහැනවා. එහෙම කියලා කිව්ව කාලයක් තිබුණා. හැබැයි දැන් කියන්නේ නැහැ. ඇයි දැන් නොකියන්නේ? අපි ලෝකේ දැකලා තියෙන ටිකක්. ඒකේ ප්‍රශ්න අපි අත් දැකලා තියෙනවා. මිනිස්සු අහනවා. මිනිස්සු කියන දේවලුත් අහලා තියෙනවා. එතකොට ඒව අපි බන විතරක් කොට බෑ. නේද? අරකුවේ ප්‍රශ්නය මල්ලිගේ ළමයි ඉස්කෝලේ යන දින අක්කට. අපි කියනවා නෑනේ ළමයි දාලා භාවනා කරන්න එන්න කොට බෑනේ. යන්න එන්න බෑනේ. ඇයි හිත නතර වෙලා කොහෙද? අර ළමයි ඉංගා. මොකද ඒ ළමයි මට හරි ආදරේ. අපි ඇත්ත කතා කිව්වට වැඩක් තියෙද? වැඩක් නැහැ. මොකද යාට ගැලවෙන්නේ? අපි මොකටද ගලවන්නේ? ගැලවෙන්න ඕනේ නැති ගෑනුන් මොකටද බලෙන් ගලවන්නේ? ඔන්න කමන්නේ මෙහි හොඳට අක්කර ගාන කුටි තියෙනවනම් ගලව ගත්තත් කමන්නේ. කුටි වැඩිනේ. අපිට කිසිම හදිස්සියක් දැන් නැහැ. මොකෝ අපිට කුටිත් තියෙන්නේ මෙච්චරයි. ඔය ඉන්නට ගිටපු දෙන්. අර බලෙන් කතා කරලා බලෙන් බණ කියලා මිනිස්සු නිවන් දක්වන්න අවශ්‍යතාවය දැන් නැහැ. අපි ගියේ උපාසකම බොහොම හොඳයි ගිහිල්ලා ළමයි ඉස්කෝලේ එක ගිහිල්ලා එන්න. කවද්ද වේද? දැන් එකාච්ච කෙනෙක්ව දැන් 65 ලෝ යට හොඳේ මං ගියාම. ඔබ දුපයක් කියන්නේ නැත කම්මැලිනෝ කට්ටිය. දැන් බාගට පණකින් වගේ හිටියේ මෙච්චරලා. මේ ධර්මයේම කියනකොට ඔන්න වෙන දේ දැන් පේනවනේ අමාරුයි. දැන් මේ ඔබ දුපේ කියනවා. ඒ ආච්චීට දූම කිව්වා අනේ අම්මා ගිහින් මහාන වෙන්න කලින් කිව්වා. මටත් කෝල් කරලා කිව්වා මේ අම්මා ගෙන්න ගන්න හරි වදේ ගෙදර කියලා. ළමයි වඩා ගන්නවායි කියලා නිතර. දැන් කියනවලු පුතා එක වසර දැම්මා නිසා අම්මා ඉන්නේ කියලා. ඇයි? පුතා ඉස්කෝලේ ගෙනියන්න ගෙනෙන්නේ නැහැ. අම්මා ඉන්න ඕනේ එකට. දැන් මං අහුව දැන් කමන්නේ නැහැ. මං උපාසක අම්මගේ අම්මත් එහෙම උදව් කරාද? ආ උනේ. ආ ඒක තමයි. ඒක දූ දැකලා තියෙනවා. ඒ කියන්නේ ආච්චි අම්මටත් උදව් කළා. එහෙනම් මටත් අම්මා කරන්න ඕනේ. ඒක දැන් කොච්චර කල් යන්න වේද කියලා මම නිකන් සරලව මම එදා වැඩිපුරත් කිව්වේ 13ක් කියලා. නමුත් මම හිතන පොඩි ළමයි කවුරුදු 10වත් වෙනකන් ඉස්කෝලේ එක් කියන්නේ. ඒ කියන්නේ අවුරුදු 5ක් තව ආච්චිට යන්න වෙනවා ඉස්කෝලේ. තාත් එක්ක බබත් එක්ක යන්න ඕනේ. අවුරුදු 5ක් කියනතර ආච්චිට ගියේ ඒතර 65යි 5යි 70යි. එතකොටවත් අප්‍රමාද වුණොත් එන්න ලැබෙයි. දන්නේ. ඉතින් ඒක තමයි ඇත්ත කතාව. ඒ වා අහලා අපි ඉගෙන ගන්න ඕන පාඩම. මොකද අපි කියන බණ මහ පොළොවේ ජීවමාන වෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් අපි මේ ළඟදි කිව්වනේ පසුගිය දවස්වල ළමයිට අම්මා මැරුණොත් මොකද වෙන්නේ කියලා. හැබැයි අම්මා මැරුන්නේ නැහැ. අම්මා පණ පිටින් ඉන්නවා. අම්මා යනවා ගෙදර පැත්තේ බලන්න. සිල්මෑණි කෙනෙක් වශයෙන් යනවා. ගියමුකෝ. අර ලේ ඇතුලේ තියෙන මෞසෙනියස ඇති වෙන්නේ නැද්ද සිල්මෑණි කෙනෙක් වුණත්? ඇති වෙනවා. ඊට පස්සේ අපි කියව බණ ඔක්කොම යට යනවද නැද්ද? යට යන දරුසෙනියස උඩ එන මේ ළමයි අතැල්ලා මං කොහොමද තනියේ නිවන් දකින්නේ? ඒක කිසි වරදක් නැහැ. ඒක තමයි මව් සෙනෙහස. එච්චරයි. එතනින් එහා අපි කතා නොකර ඉන්නවා. එච්චරයි කතා. සෙනෙහස මතු වුණා. හරිනේ. ඒතොර ඉතන මේ දරුව වෙනුවෙන් මට කරන්න බැරි දෙයක් නැත කියලා හිතනවා. ඉතින් එච්චරයි නේද? ඒකේ මම යෝජනා කරේ කොච්චර බණවලට කිව්වත් ඒක ඇත්ත ජීවිතයේදී සමහර විට මේ මිහිපිට ජීවමාන වෙන්නේ නැහැ. මරුණොත් මොකද වෙන්නේ? ලැබුණ අය කට්ටියම කියන මැරිලා නැහැ නේද? උඹ ඔය ජීවත් වෙලා ඉන්නේ වරෙන් අපිට හම්බ කරලා දීපන්. ගැලවෙන්නේ නැත්තරම ඕනගෙන මොකද කරන්නේ? පැනලා යනවා. අපි දැන් නුවර මෑණියෝ දැන් නුවරනේ ගෙවල් නුවර පැත්තටද යන්නේ නැත්නම් ත්‍රිකුණාමලී පැත්තටද යන්නේ? යනවනම් ආරාමයක් හදා ගන්නවා. නුවර ගියොත් එහෙම ඉවරටම වෙරයි. අර ගෙට ආයිමත් අහු වෙනවා. මිනි මොනබුරු මිනි විදිහට දකිනවා. අනේ ලස්සනයි පොඩි ළමයි. හුරුතල් කරන්න හිතනවා. ගෙදර ගිහින් නතර වෙන්න හිතනවා. ආයේ අනුන්ගේ සීනි කිරන්නත් හිතෙන් ඉඳ දිය. මං ගේ වෙනවා කියලා නෙවෙයි වෙන්න පුළුවන්. ගියොත්. ඒ නිසා පුළුවන් තරම් දුරින්ම ඉන්න දුරටම යන්න ඕනේ. පැනලා යන්න ඕනේ. දැක්කොත් ඉවරයි. දැක්කම ඒ කාටිය ලෙඩ හැදෙනවා. අපිටත් ලෙඩ හැදෙනවා. දැන් මෙච්චර කල නොතිපි චසනීප මේ පුද්ගල දැකපු ගම යාළට හැදෙන්න ගන්න. අපිට අම්මයි මහනෝනේ කියලා ළමයින්ට ලෙඩේ හැදෙනවා අම්මා දැක්ක ගම. අම්මර ලෙඩේ හැදෙනවා ළමයි දැක්ක ගම.
කසාද බැලන ලෙඩියක පරණ මහත්ය දැක්කම මේ සිල්මේනට ලෙඩි හැදෙන්න ගන්නවා. ඒ මහත්තර සිල්මේනි දැක්කම ලෙඩි හැදෙන්න. ලෙඩේ ගැන මේ ප්‍රේමය වගේ ගමෙන මුකුත් නෙවෙයි. ප්‍රේම ලෙඩි. දෙපැත්තම තියෙනවා. පිරිමි කෙනෙක් වුණත් එහෙම එයා ගෙදර ගියොත් පුරාණ භාර්යාව බලන්න මොකද වෙන්නේ? ප්‍රේමය හට ගන්නවා. ඒකට තහනමක් දාන්න කෙනෙකුත් නැහැ. මොකද මේ මිනිස්සයාගේ නෝනනේ ගෙදර ඉන්නේ. කවුද තහනම් නියෝග දාන්නේ? අපිටවත් තහනම් කරන්න බෑ. කියන අයිතිවාසිකම් ඊට පස්සේ. පෙස්සමක් ගොනු කරන මට මූලික අයිතිවාසිකම් කඩ උනායි කියලා. මේ අපේ ලොකු හඳුරෝගෙන්. ඒ නිසා මගේ නෝන බලන්නයි මට යන්න බැරි කියලා නඩුවක් දාලා එයාගේ ගෙදර ගිහින් බලලා එනවා හොඳට වටේම කර කියලා එනවා බලලා. දෙවෙනි පාර ඊට වඩා ඉක්මනට යනවා බලන්න. ඒ කලින් පාර බලලා දැන් ගුලප්පු වෙලා නැවිලින්නේ. ඒකයි කියන්නේ මේ ගිහි සම්බන්ධකම් පුළුවන් තරම් අඩු කරගන්න තරහට කියනෝනේ වේ අපි තරහ නැහැ ඔයාලා ගෙවල් වල ගිහින් බැලුවට. හැබැයි යන්න ලං වෙනවා. මොකද වෙන්නේ? යන්න ලං වෙනවා. ලං වෙන්න හිතේ කෙලෙස් ඇති වෙනවා. කෙලෙස් ඇති වෙනකොට බන යට යනවා. කාමය උඩේනවා. එතකොට ලොකු හාමුදුරුවෝ කළු සුදු කියලා මතක නැති වෙනවා. එහෙම එක්කෙනෙක් හිටියා කියලා මතකයි කලින්. නමුත් දැන් අපිට ඒ කට්ටියක ඇති වැඩක් නෑ. දැන් අපේ පාඩුවේ කුඹරක් කොටාගෙන වැඩක් පලක් කරගෙන ඉන්න එකයි ඇත්තේ කියලා යාළ හිතනවා. පැහැදිලිද? අනේ ඒක. ඒ නිසා හොඳට මතක තියාගන්න. තමන් පුණ්‍ය භූමියෙන් ඈත් වෙන්න හිතන්න එපා. වැඩිය. ගියත් පෙරලා එන්න ඕනේ. නැත්නම් පෙරලගෙන හරි එන්න ඕනේ කට්ටිය. එහෙම තියෙනවා. ළඟදී අපේ මෑණි කෙනෙක් ගියානේ ගමන. ඒ ගිහිපු ආරාමයේ අය යව දැන් හිර කරගෙන ඉන්නවා. යන්න දෙන්නේ නැහැලු. දැන් එක තිබුණ අංකයක් එකට ගත්ත ගමන් අහන කොහෙන්ද? කවුද? ඇයි කතා කරන්නේ? ඇයි මේ දැන් සැර වෙලා තියෙන්නේ? ඇයි? අවනවශ්‍ය ගමන් ගියාම නිවනත් අහිමි වෙනවා. ආයෙත් මොකද්ද වෙන්නේ? මෑ කරල් වලට උදුළු ගන්න වෙයි. ඒක සැප නිසානේ ගියේ නේද? ඒ නිසා බලෙන් දෙන්න බෑ. ඔන්න ඒකයි මගේ අදහස උනේ මේ කතාවෙද. මේ කාටවත් නින්දා කරන්නවත් පරණ කතා ඇදලා ගන්න ඕනේ අපි. මේක බලෙන් දෙන්න බෑ. ඔයලට ඕන නම් ඉන්න නැත්තම් යන්න. විසි ප්‍රශ්නයක් නෑ. මෙහි කොච්චර කට්ටිය ආවද කොච්චරයි ගියාද? ගියේ අපේ වරදර නෙවෙයි. අට්ටියන් ඇයි ගියේ කියලා අපේ වරදක් නෙවෙයි. මිනිසුන් ඉන්න බෑ. කෙලෙස් මතුනා ගෙදර. ඒ නිසා අපි අර යාළුවා කියන හැමදාම අංගාරණ විමානය. ලොංගාරණට මහන්ලා අංගාරණට ඉතුරු නැහැ කියලා. ඒ හිනා යන දේ තමයි එහෙම කී කියත් එක්කෙනින් මහාන කරා දවසක්. සිවුරු පොරවන එක කී කි. ඒ කොල්ල වැඩි කල් හිටියේ නැහැ. ගියා වැඩි දවස් නැතු. ඇයි ඉතින් මේ ආදුරු සාප කරගන්නේ සිවුරු පෙරේ? එතන කියන්න ඕන වෙලාවක් නෙමෙයි. හොඳයි එහෙනම් ඉතින් ඉන්න අය ගැන තමයි බලන්නේ. නැති අය ගැන මට බලන්න ඉරිදි බලේ නැහැනේ. මට දැන් මොරටුවේ නම් ගිහිල්ලා නැවතුනේ එක්කෙනෙක්. මට මොරටුවට යන්න ඉරිදි බලේ නැහැ. මාතර එක්කෙනෙක් ඉන්නවද? මට මාතර යන්න බෑ. නුවර තව එක්කෙනෙක් ගියොත් මට නුවර යන්න බෑ. මට ඉන්න පුළුවන් එක තැනයි. ඒ තමයි විහෙරගල ආරණේ විතරයි. මෙහෙ හිටියොත් මම බලන්නම්. අරේ මෙහෙ මේ ගියාට පස්සේ මට නම් බලන්න පණ නෑ. සනීපත් නෑ. නෑ ඔයාලට ඕන නම් මේ ධර්මය අහලා මේක සැනසෙන්න මං ගැන මෙතනම ඉන්න නෙවෙයි කල්යාණ මිත්‍ර වෙත ඉන්න. දැන් මම වෙන කොර හරි ගියොත් මගේ පස්සෙන් හරි එන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒතකොට භූමියත් වටිනවා තමයි. හැබැයි භූමිය වටින්නේ කවුරු නිසායි? කල්‍යාණ මිත්‍රයෝ නිසා. දැන් භූමියේ රත්තරන්දිම තරන්නේ අසත්පුරුෂයෝ නා ඉන්නේ. ගල්ලෙන් තියෙන හැබැයි ඉන්නේ අසත්පුරුෂයෝ. ලෙන කන්නේ. ලෙන ලෙව කන්නේ. ඇයි ඉන්නේ කා මහා පරම අසත්පුරුෂේ. අධර්මයේ කියා දෙන්නේ. එහෙම තැන් මේ අපේ ගමෙත් තියෙනවා. ගම් පලාතේ. අපිත් හරි පැහැදිලා පැවිදි වෙන්න පාගී භූමි නමුත් දැන් කෙලෙසිලා. ඇයි? ඒක මුදල් හොයන ජාවාරම්භවට පත් වෙලා. පුතේ කියලා කතා කරන්නේ. මොකද කතා කරන්නේ? බුදු පුතේ. මොකද? බුදු පුතේ. දූලට කියන්නේ බුදු පුතේ. බුදු පුතේ වරෙන්. මොකටේ? සසරින් එතෙර වෙන. නමුත් පැටලලා යන ඔළුවත් එක්ක. හිතා ගන්නවත් බෑ. ඒ නිසා බොරුව රජ වෙන ලෝකෙක මම ඒක කිව්වේ පරිස්සම් වෙන්න. අපිට නිවන කියලා සරුව පිත්තල නිවනක් දෙන්න ඉඩ තියෙනවා කට්ටිය. දන්න කිසිම දෙයක් නොදෙන ගියොත් ඒකට අනිවාර්යයෙන්ම අහු වෙනවා. ඒතර මේ ස්වාමීන් වහන්සේලට අහු නොවි නුන්නාසල මේ අත්දැකීම් වලින් පරිපූර්ණ වෙච්ච නිසා අවුරුදු ගණන් මේක පදන් වෙලා ඒක නොඑක හාමුදුරුවෝ ඇසුරු කරලා තියෙනවා. හොරුන් අත් ඇසුරු කරලා තියෙනවා. ඒ නිසා ඒ ඔක්කොම දේවල් අපි
අත්දැකීමෙන් තමයි දැනගෙන තියෙන්නේ. පොතෙන් බෑ. පොතෙන් ඉගෙන ගන්න පුළුවන් බණ විතරයි. මිනිස්සු ගැන ඉගෙන ගන්න නම් කාලයක් ජීවත් වෙන්න ඕන. දැන් ගෙවල් වල ජීවිතය ගැන මේ කොම දන්න පර්ෆෙක්ට්. 60 ගණන් හිටියානේ. ඒව නම් දෙන්නම් ඕන තරම්. හැබැයි සාසනය ගැන දන්නේ නැහැ. හාමුදුරු ගැට දන් දහන් ගැට දන්නවද වැඩි? හාමුදුරු ගැට දන්නේ නැහැ. ඒව දැනගන්න මේකෙම ඉන්න ඕන. ඒ නිසා මේ ලේසි නැහැ. සිවුරු අරපු කෙනෙක් එක්ක හැප්පෙනකොට හරි අමාරුයි. අපි ළඟ දෙහැප්පුණ එහෙම හාදෙක් එක තමා. නමුත් ඒක ලේසි උන්නේ නැහැ. දැන් අන්තිමට එයා අපිට වඩා ඉස්සරහට ගිහින් තියෙනවා. ඒකට හේතුව දහන් ගැට හොඳට දන්නවා. ඉතින් අපි දුක් වෙන්න ඕනේ නැහැ. අපි මොකද්ද කරේ? හොඳ වැඩක්. අපි කලේ පින්කම. අපි මේ පින්කම සාදු කියලා අනුමෝදන් වෙනවා. හැර එතනින් එහාට යන්න ඕනේ නැහැ. එහෙනම් දැන් පේරුණා ඔය කට්ටිය ධර්මයේ සූත්‍ර ටික හලම කලන්තේ වගේ නේ. දීඝනිකාය කිව්ව බණවරම 64. මජ්ක්‍ධිමනිකාය බණවර 80යි. සංයුත්තනිකාය 100යි. අංගුත්තරනිකායේ 120. දැන් එකනිකාය ඉතුරු. ඒ මොකක්ද? කුද්දකනිකාය. මේ නිකාය හතර ඇර සියලු ධර්මය කුද්දකනිකායටයි තියෙන්නේ. විනය පිටකයත් අභිධර්ම පිටකයත් අයිති වෙන කුද්දකනිකායට. නිකාය පහෙන් බැලුවොත්, නිකාය පහට බෙදුවොත් විනය පිටකේ සම්පූර්ණෙම අයිතිත් කුද්දකනිකායට. අභිධර්ම පිටකේ gediya pitim අයිතිත් කුද්දෙන්. ඒ හැර සූත්‍ර පිටකෙම දෙන පොත් 15ක් කුද්දකනිකායට අයත්. අපි නිකන් ඒ වචන ටික කියමු. මොකද ලස්සනයි. මේවා දැනගන්න එක. ධම්මපදේ අපි කතා කරන පොත, කුද්දක පාට. කුද්දක පාට වල ලස්සන දේශනා ටිකක් තියෙනවා. ඕනම් බලන්න. අමාරු නෑ. කුද්දක පාට කියන පොතේ කුද්දක පාට අට කතාව කියවන්න. පාට පොත බලලා වැඩක් නෑ. අට කතාව කියවන්න. මෙහි තියෙනවා සිංහල පරිවර්තනේ. මොකද්ද නම? කුද්දක පාට අට කතා. ඒකේ තියෙනවා තිරෝ කුඩ සූත්‍රය. ඒ ඥාතින්ට පින් දෙන්න පටන් ගත්තේ කොහමද කියලා නිදාන කතා සහිතව. නිදි කණ්ඩ කියලා සූත්‍රයක් තියෙනවා. ඒක දානවලට එහෙම බණ කියන්නේ හරිම හොඳයි. තිරෝගොඩ සූත්‍රෙත් හොඳයි. නිදි කණ්ඩ සූත්‍රෙත්. ඒකේ නිදාන හතර ගැන තමයි තියෙන්නේ. ඒ කියන්නේ නිදාන ගැන වමන ආස වගේ නේ ටිකක් කියවන්න. මොන මොන જાති නිදානෙක හතරම හානිදානෙ තියෙනවද දන්නේ? හතරම තමයි තියෙන්නේ ඇත්තටම. ඊට සියනවා කරණීය මෙත්ත සූත්‍රය. මොකද ඒක නම කරණීය මෙත්ත සූත්‍රය. ඒක තැන් දෙකක තියෙනවා. ඉතින් එක තැනක් තමයි මේක. එතෙන්දී අහු වෙනවා ඒකේ නිදාන කතාව. සහ පදෙන් පදේ අර්ථ විස්තර කරනවා. රතන සූත්‍ර. ඒකේ පදෙන් පදේ අර්ථ විස්තර කරලා තියෙනවා. ඒකේ අට කතාව තියෙන්නේ. ටිකක් ලොකුයි පොත. චුට්ට සූත්‍ර හතක් අටක් තිබුණාට පොත මෙච්චරද ලොකුයි. මොකද ඒක විස්තර කරලා තියෙන නිසා. එහෙනම් මම එක පොතක් කිව්ව කුද්දක පාට, කුද්දක ධම්ම පද, උදාන. උදාන කියන්නේ අර භාග්‍යතුන් වහන්සේ ගිතේ උපන් ප්‍රීතිය පළ කරපු දේශනා. ඉති උත්තක මෙසේ වදාළ සීක කියලා දේශනා කරපු කොටස් තියෙනවා. සුත්ත නිපාතේ ගාත තියෙන එකෙත් සූත්‍ර වශයෙන් විමානවත්තු දෙවියෝ ගැන විස්තරය. විමානවත්තු දෙවි විමාන ගැන, ප්‍රේතවත්තු ප්‍රේතයෝ ගැන, ප්‍රේතය වෙච්ච හේතු, තේර ගාත රහතන් වහන්සේලා වදාළ ගාත සහ උන්වහන්සේලාගේ චරිතය. අට කතාව තමයි එක තියෙන්නේ. තේර ගාතාව බලන්න පුළුවන් පෙළ පොතේ, කියන්නේ ත්‍රිපිටක පොතෙන්. ඒ විස්තර අර්ථය අර්ථ අට කතා. ඒකත් අපි ළඟ තියෙනවා. තේර ගාථා අට කතා. තේරි ගාථා තෙරණින් වහන්සේලාගේ ගාථා. උන්වහන්සේලාගේ ගාථා ටික තේරුම්ම සහිතව තියෙනවා. ඊට පස්සේ අට කතාවේ කතා ටික තියෙනවා. ජාතක භාග්‍යතුන් වහන්සේගේ අතීත විස්තර වදාළ දේවල්. වදාළ ටික විතරයි තියෙන, ඔක්කොම නැහැ. දේශනා කරපු ටික විතරයි. නැත්නම් හිතන්න එපා 550 ඉපදුනේ භාග්‍යතුන්. අරේ මෝඩ අදහස් අපිට ආව දන්නේ නැත්තම්. අතීතේ දන්නේ නැති කාලේ අපි අහනවා 550 ඉපදිලා තියෙන 550 ජාතකේ නෑ. ඒ දේශනා කරපු 550 විතරයි. කෝටි ප්‍රකෝටි අසංඛ්‍ය වාර භාග්‍යතුන් වහන්සේ සසරේ ඉපදිලා තියෙනවා. ඔක්කොම කියන්නේ ලාමදි කියන්නේ කොහොමද ඔක්කොම? හරි එහෙනම් තියෙනවා නිද්දේශ පාළි, පටිසම්භිදා මග්ග පාළි, අපදාන පාළි. අපදාන පාළි අපි අසුරු කරපු පොතක්, හොඳක් ගොඩක් වටින එකක්. අපදාන පාළි තියෙන්නේ රහතන් වහන්සේලා රහත් වෙන කරපු පින්කම්, දීපු දාන, රැකපු සීල, ඔය ඔක්කොම තියෙනවා. භාවනා කරපුවත් තියෙනවා. බුද්ධ වංශ මේ දවස්වල අපි දේශනා කරන් යනවා. පොයේ දවසට බුද්ධ වංශ පාළිය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේලා 24 නමකගේ මව්පියන් ආදී විස්තර ඔක්කොම එකේ තියෙනවා. චර්යා පිටකය දිවිත් පරදුවට තියලා පෙරම් පිරු ආත්ම 30ක්
ඔන්න ග්‍රන්ථ 15 කුද්දක නිකාය තියෙන ඒ 15 තමයි මතක තියාගන්න විනය පිටකෙත් අභිධර්ම පිටකෙත් ඕනනම් දාන්න පුළුවන් මේකට. නමුත් ඒක වෙනම තියෙන නිසා එච්චර අපි හිතන්නේ නැහැ ගැන. සූත්‍ර පිටකයේ තියෙන මේ පොත් 15 කොහොමත් අයිති වෙන්නේ කුද්දක නිකායට. ඒකේ බණවර වශයෙන් දේශනා කළා නැහැ. ඔව් ගාන්ත වශයෙන් තමයි කියලා තියෙන්නේ 15යි. අභිධර්ම පිටකේ ප්‍රකරණ තියෙන්නේ 7ක්. ඒකේ ධර්මස්කන්ධ වශයෙන් 42000යි. විනය පිටකේ 21000යි. සූත්‍ර පිටකේ 21000යි. දැන් බලන්න මේ ටික අහනකොටම කොච්චර ගැඹීර බවක් මේ ධර්මයේ. දැන් මේ එක සූත්‍රයක්වත් කියවලා නෙමෙයි. මොකද සූත්‍ර නම් කියලා තමයි දැන් මහන්සි මට. කියවන කොච්චර මහන්සි වේද? අනේ එකයි. අර මේ විභංග ප්‍රකරණ ආදී තියෙන මෙන්න මේ ස්කන්ධ ධාතු ආයතන සත්‍ය චතුරාර්ය සත්‍ය ඉන්ද්‍රිය පටිසෝප්පාදේ අතිපට්ඨාන සම්‍යප්ප්‍රදාන සතර ඉර්ධිපාද හතර බොජ්ජංග හත ජානාට මග්ග අප්පමඤ්ඤ ශික්ෂාපද පටිසම්භිදා ඥාන කුද්දක වත්තු ධම්මහදී විභංග කියන විභංග 18ක් තියෙනවලු විභංග ප්‍රකරණේ මේ අභිධර්මයේ. එතන ධාතු කතා ප්‍රකරණයකෙත් තියෙනවා ප්‍රකරණ 14ක්. පුද්ගල පඤ්ඤත්ති. පඤ්ඤත්ති හය ආකාරකින් තියෙනවා. කන්ද ආයතන ධාතු සච්ච ඉන්ද්‍රිය පුද්ගල පඤ්ඤත්ති වශයෙන්. කතා වස්තු ප්‍රකරණේ. සකවාදේලා සූත්‍ර 500කුත් පරවාදේලා සූත්‍ර 500ක් කියන සූත්‍ර 1000ක් මේ කතා වස්තු ප්‍රකරණේ දෙනවා. මේකේ ප්‍රශ්න උත්තර තමයි තියෙන්නේ 1000ම. යමක ප්‍රකරණේ. මූල කන්ද ආයතන ධාතු සච්ච සංඛාර අනුසේ චිත්ත ධම්ම ඉන්ද්‍රිය යමක ආදී දස කොටසකින් යුක්තයි කියනවා. පဋාණ ප්‍රකරණය සූවිසි පဋාණේ විස්තර කොට තිබෙනවා. ඒ කියන්නේ අමාරුම පොත තමයි මේ පဋාණ කියන එක. අභිධර්ම පිට කියලා භාග්‍යතුන් වහන්සේ අදි පඤ්ඤා ශික්ෂාව නැත්නම් විපස්සනාවට මුල් වෙන දේශනාවක් තමයි උන්වහන්සේ කරලා තියෙන්නේ. ක්ලේශයන්ගේ අනුසය ප්‍රහාණයට සමුච්ඡේද ප්‍රහාණයට දිට්ටි සංක්ලේශ ප්‍රහාණයට මේවා දේශනා කරලා තියෙනවා. එහෙනම් ඕකට තමයි කියන්නේ මොකද්ද? ධර්මය දැනගන්නවයි කියලා. ඔය ටික කියවනකට. එතකොට යා ඔබ දැනගෙන මෙන්න මෙහෙම පරියාප්ති දෙකක් තියෙනවා. අලගත්ත පරියාය නිස්තරණ පරියාය. යම් කිසි කෙනෙක් එක වැරදි පැත්තෙන් අල්ලගන්න මේ ධර්මයේ තියෙන විකුණගෙන කණ්ඩ ජීවත් වෙන්න කවි කොලයක් ගහලා ගියක් හරි හම්බ කරගන්න. එහෙම හිතනවනම් අන්න යා මොනවද අල්ලලා තියෙන්නේ? සර්පයක්. වාලිගෙන් ඇල්ලුවා. එයා වැරදියට ගත ධර්මය. ඒක ජීවිකාවක් කරගත්තොත් එයාට වැරදෙන සසරම වර්ධිනවා. යම් කෙනෙක් සර්පය දැකලා බෙල්ලෙන් අල්ල ගන්නවා. ආන්න යාට කියනවා නිස්සරණ පරියත්ති යුත්තයි කියලා. එයා නිවන පිණිස විතරයි මේ ධර්මය අඩුමතර විභාගයක් ලියන්නවත් මේක පාඩම් කරන්න යන්නේ. විභාගෙ ලියන්න පාඩම් කරත් මේක අලගද්ද වෙනවා. ඒක ලෞකික ප්‍රාර්ථනා වෙන්න කරලා තියෙන විභාගෙට නමුත් අර තරංගයක් ආම ඉගෙන ගන්න නිසා හොඳයි කියලා කියනවා. නැත්නම් එහෙමවත් කියවන්නේ නේ පුතා. අපිත් අර ආරණ්‍ය වල තියෙන එක ගැටලුවක් නෑ. විභාග කොට ඒවා මේ උපාධි ගන්න යන විභාග නෙවෙයි, ත්‍රිපිටක විභාගේ. ඒක ඉතින් විභාග 9ක් තියෙනවා. ප්‍රාරම්භ මධ්‍යම අවසාන වශයෙන් තුන් පිටකයට තියෙනවා. තුනේව තුනක් 9යිනේ එතකොට. ඒ 9ම ලියුවට පස්සේ ලියලා ලියන්න නම් පුළුවන්. පාස් වෙන්න බැරි. පාස් වුණොත් දෙනවා ත්‍රිපිටක. ඔව් ලියුවට වැඩක් නෑ. හොඳේ ලකුණු බින්දුව තිබුණොත් 9ටම බින්දුවයි. බින්දු ආචාර්ය හන්නේ. ඔය නිසා බින්දු ගන්න කට්ටිය ලියන්නේ නැහැ කට්ටිය කියන අපිට බෑ. අපිට ওই බණ වැඩක් නැහැ. අපි මේ පාඩුවේ බුලත් ටිකක් කපලා කෙලටින් ගිත්තක් ගහගෙන ඉන්නවා. එහෙම කියන කමන්නේ. ඒකත් හොඳයි නේ. අල ගහන හරි කවුරු ඉන්නෙත් බෑ. දැන් පාළුයි නේ. එතකොට එයා කරන්න ඕනේ මොකද්ද? බණ ඉගෙන ගන්න, බණ අහන්න ඕන. එමයි ඒක කියන්නේ. මෙතනත් ඉන්න නිසා බය වෙන්න එපා. අය මේවා කියනකොට අනේ අපිට ඇඟ කිලිපුලා යනවා. මේවනකොට යනවා, ගෙදරම යනවා. දැන් නම් අප්පා ඉන්න බෑ. එහෙම එපා. මොකද කරන්න ඕනේ? කියපු බණ බණ දන්න කට්ටියනේ කියන්නේ. ඒවා අපි අහගෙන ඉන්නත් පුළුවන් වෙන්න එපා. අහන්න දන්නවා කියන්නේ ලොකු දෙයක්. දැන් සමහර ඉන්න බකපන්ති දනුන්ගේ වහන්නේ. ඔව් අපි මේ එක එකා කියන්නේ වහන්නේ. අපි දන්න හැමදේ. මොකද ඒකට කියන පණ්ඩිතයර ඒ දන්නේ. හරි පණ්ඩිතයි. ඉතින් අර බකපන්තිද ලොකට කියනවා මේ කවුරුවක් කියන බණක් අහන්නේ. අහන්න කැමති නැහැ. එතකොට ඒක තින් සාමාන්‍ය දේශකයන් වහන්සේලා ගොඩක් කරලා අනුන්ගේ බණ අහන්න කැමති නෑ. මොකද ඒ කට්ටිය දේශකයෝනේ. එතකොට ද්වේෂය තියන අනුත් ඒවහනකොට ඊපස්සේ උපාසකම් කෙනෙක් අපි අර බණත් අහන. එච්චර හිත සතුටු නෑ. ඔබ වහන්සේ ඒක මොකද? මේ අත්දැකීමෙන් කියන්නේ මටත් එහෙම දැනලා තියෙනවා.
මගේ වනහනක උදර මට සතුටු දැනෙන්නේ. තවක ආයක ආයවත් හොඳ තමයි. ඉතින් හොඳයි අහන්න කොහෙද. හැබැයි අච්චර සතුටුද? නෑ, තමන් ගැන සතුටු. අන්න බලන්න. ඒ ඉරිසියා වෙනවා. ඒක තියෙනවා. ඉතින් අපි ඒක අඩු කරගෙන යන්න බලමු. තාම නැහැනේ රහත් උනේ. ඔය රහත් වුණා හැම කිසි ඉරිසියාව ගෑවිලාවක් නැහැ රහතන් වහන්සේට. අපිට එහෙම නැහැ. අපිට පොඩ පොඩ ගෑවෙනවා. දැන් අහු වුණා රහත් නැහැ කියලා නේ. කමන්නේ නැහැ. ඔයක බුරු කරන් රඟපාන්න දෙයක්ුත් නැහැ. දැන් රහත් නැති නිසා අත දිගෑල් ඉන්නත් පුළුවන්. අනාගාමී වුණාට පස්සේ මේ ඉරිසියාව කියන එක නැති වෙනවලු. එතකොට අනාගාමීත් නැහැ දැන් ඉරිසියාව ආවනේ. අදත් එක අම්ම කෙනෙක්ව මගේ බණ අහනකොට පුදුම සන්තෝෂ. මල් පිපෙනවා කිය. තව එකක් ආයෙවත් හොඳයි තමයි. කමන්නේ. එහෙම තමයි. මොයකට ප්‍රසන්න අතුරු වෙන දෙයක් නැහැ. මගේ නෙවෙයිනේ ඒක. අනුන්ගේනේ. ඒක නිසා. දැන් මේ හරි පුදුමයි මොකද මගේ බණ අහනවා කොහොම කට්ටිය. මටත් පුදුමයි. අහන්නේ. ඒ නිසා මේවා මෙහෙමයි. ඉතින් ධර්මයේ කියන්නේ මගේ නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේ. අපි ඒව දේශනා කරොත් ඒ විදිහට රීය කිව්වා වගේ අපිත් බබලෙන්න පුළුවන් කවදා හරි. ඉවසීමෙන් තමයි ඒක ලැබෙන්නේ. එක පාරට වෙන්නේ නැහැ. එක පාරට වෙන්න නම් අලුත් බණක් කියන්න ඕන. අර මුකුත් නැති බණක් කිව්වනම් කෙලින්ම යනවා. ට්‍රෙන්ඩින්ම වෙනවා. ඊට පස්සේ උඩටම ගිහලා ආයි බිමටම බැටර. මොකද ඒක අධර්මනේ. අධර්මයේ කියලා කවදාත් අවදාවත් සැනසෙන්න බෑ. හැබැයි account එක නම් ලොකු වෙනවා. ඒ ගාන වැඩි වෙනවා. ඒතර ඒකට නෙවෙයි බුදුරජාණන් වහන්සේ මම මේ ධහම දෙසුවේ නිස්සරණේ පිණිසයි. නිස්සරණත්තා. ඉතින් බණ කියලා කෙලස් ඇති වෙනවා නම් බණ නොකිය ඉන්න ඕන. ඒ කියන්නේ බණ කියනකොට තමන්ට හිතනවා නම් මං විතරේ බණ කියන්න ඕන. අර බණ කියන ඔක්කොම මේ ලංකාවෙන් එලවන්න ඕන. පිටුවහල් කරලා මං විතරක් එකම දේශකයන් වහන්සේ වෙන්න ඕන. ටීවී එකේ උදේත් මම, දවලුත් මම, හවසත් මම ටීවී channel එක දාගත්තොත් අර වැඩේ ගොඩ. ඇයි? තමන්ගේ channel එක උදේත් යන පාන්දර දෙනව මට බණක් කියලා වාඩි වෙනවා. එකේ පිටායට දෙන්නේ බණ. දවල්ටත් ගින්න මට බණ කියනවා දවල්ටත්. කිව්ව අඬන දැන් ගිහලා. නෑ අන කරන මගේ නේ channel එක මං ඉතින් බදු වරන් වගේ. හැබැයි මිනිසුන් අහන්නත් අපිරියයි. ඇහෙන්නේ නැහ අහන් ඉන්න බෑ. නම මොනව කරන්නේ අයිතිකාරයනේ බණ කියන්නේ. ඉතින් අනේ අහන් ඉන්නවා. ඒ නිසා ඔන්නව තමයි தત્වේ. එහෙම වෙනවනම් බණ නොකියා ඉන්න එක තමයි හොඳ. තමන්ට ද්වේෂයක්, ඉරිසියාවක්, වෛරයක් තව කෙනෙක් ගැන ඇති වෙනවනම් ඒක දේශකයන් වහන්සේනකට සුසු දෙයක් නෙමෙයි. ඒ නිසා ඒවට පුළුවන් තරම් ඒ වගේ අවනි ආරමුණනකොට අයින් වෙන්න ඕන එක්කෝ. තමන්ට දරා ගන්න බැරි නයික. අන්න ඒ වගේ තියෙනවා. ඒ නිසා ලේසි නෑ පේනවනේ. යන්නේ බෙල්ලෙන් අල්ලන්නේ අහුවෙන්නේ වලිගේ. බෙල්ල අල්ලන්නේ මෙහෙම තියන් ඉන්නවා. සර්පය උඩට යනවා. එතකොට මොකක්ද අහුවෙන්නේ? වලිගේ අහුව. අහුවෙච්ච ගම පෙරලා ගහනවා. අපාය යනවා. ඇයි? ධර්මේ වැරදි කොනේ අල්ලගත්තා. ඒ කියන්නේ මේ මුදල් හොයන අරමුණ ගමයි උතන විශේෂයෙන් කියන්නේ. ඒක හරි භයානක එකක්. දැන් සල්ලි වලට බණ කියනවනේ. දැන් මගේ ඥාතියෙක් කියව ළඟද කීයක් බණ කියන ගන්නවද කියලා. මං කිව්වා ඉතින් වචනෙට 1000ක්වත් දෙන්න එපා එකකට. ඒතකොට කීයක්වත් දෙන්නේ නැහැ. අමාරු. දැන් මං කිව්වා ගානක් නම් කියන්නේ. ඔයාලා කැමති ගානක්. ඒක රුපියල් 100 කියලා දෙයක් විතර දාලා දෙනවා කවරෙට. ඇයි කැමති ගානක් නේ කිව්වා ආමුදුරු. අපි හිතන ලොකු කවරයක් ලැබුණා බලන්න ඕනේ බලපං කීයක් තියෙද බලන්න 50 කියලා දෙකක් තියෙනවා. 50 10 කොල නෙමෙයි 50 කොල. ඒත් ඉතින් මොනව කියන්නේ නේ තියෙන හැටි නේ දිලා තියෙන්නේ. සමහර විට එහෙමත් නැහැ. කොල කැල්ලන්න වල දාලා පූජා කරනවා. එතකොට මොකද වෙන්නේ දේශකයන් වහන්සේ? ආරණ්ඩේ යනවා සතුටින් යනවා. මොකද කොලයක් ලැබුණානේ. ගිහින් කපකරු ටික පෙරලපි බලන්න මේ. අනේ හාමුදුරනේ සුදු පාට කොලයක් තියෙනවා. ඕ නැත්නම් ඊට වඩා හොඳ අප්පාර තියෙනවා මේ මොනවද අර පින්තූර කොල කඩවල තියෙන්නේ. පින්තූර කොල තියෙන්නේ. පොඩ්ඩලමෙන්ට ඒක දින සල්ලි කොල. ඒයින් කොල දෙකක් අරගෙන අර 10 කොලයක් හරි 5000 කොලයක් හරි කපලා දෙක එකට අරවල දාපන්කෝ. එතකොට ඊට වඩා සතුටින්. බොරු කොලයක් උනත් 5000නේ. මේක එමනේ නිකන් කොලයක් දාලා දෙනවා. එහෙම වෙනවා ඔව්. බය නෑ තරහ වෙන්න එපා එහෙම වෙනවා. ඇයි ටීවී එකට පේන පූජා කරන්න එපා මොකක් හරි කවරයක්. නේද? මොන හරි දාන්න එපා. බුලත් කොලයක් හරි දාලා දෙනවා. හාමුදුරු බුලත් කරන එක කකා ඉන්නවා ඉතින් වලත. ඒ නිසා මේ සල්ලි බලාගෙන නෙවෙයි බණ කියන්න ඕනේ. නමුත් දැන් ඒක වාණිජකරණේ වෙන එක නවත්තන්න බෑ. මොකද ලයිට් බිලටත් සල්ලි ඕන, වතුර බිලටත් ඕන නිසා ඒක ධාර්මිකව දුන්නට කමක්. හැබැයි ඉල්ලල ගන්නෑ. මගේ ගාණ 50000යි, පැයට 50000. එහෙම කියනවා කියන්නේ කවුද යා? නළුවෙක් එක්ක ගායකයෙක් නේ. ඒකට සල්ලි ඉල්ලන්නේ. ඒතර මේ ශ්‍රී සද්ධර්මය කියලා සල්ලි ඉල්ලනවා කියන්නේ මොනතරම් නින්දාවක්ද?
නිසා ඒ නින්දාවට හසු වෙන්නේ නැහැ. සද්දාව තියෙන භික්ෂුව කවදාවත් ඒකට අහු වෙන්නේ නැහැ. එයා කියනවා බොහොම සද්දාවෙන් කියනවා කැමති දෙයක් පූජ කරන්න. ගාණක් නම් කියන්න කොහෙත්ම බෑ. ගණන්කෝ වලට දෙන්නත් බෑ. කෝටි ගාණක් කියන්න වෙනවා කිව්වොත් මොකද ධර්ම යමිලයි මිල කරන්න බැරි නිසා. ඉතින් අපි කෙටි කරන මොකද අද දේශනා කරලා අවසන් කරන්න බෑ. අට කතාව ඒ තරම් දිගයි. මොකද ගොපල්ලා ගැන කියන්න තියෙනවා. ගොපල්ලා කරන්නේ මොකද්ද අපි දන්නවා. අනුන්ගේ හරක් බලීම. අනුන්ගේ හරක් බැලුව කියලා එයාට ලැබෙන දෙයක් නෑ. වැටුපු විතරයි ලැබෙන්නේ. පස්ගෝරස ලැබෙන්නේ නෑ. ඒ වගේ අර දේශනාව විතරක් මදි. තමන් ඒ ධර්ම පදයකවත් හැසිරෙන විශේෂයෙන් සමත විපස්සනා වඩන්න ඕනේ. දේශිකයන් වහන්සේ කෙනෙක්ගේ සමත විපස්සනා වැඩිමෙන්ද උනාසයට ප්‍රත්‍යක්ෂ වෙන්නේ. මම මේ දේශනා කරපු ත්‍රිපිටක වචනේ ඇතුළෙත් තියෙනවා. මේක මට අත්දකින්නත් ඒක කළේ අර දෙවනි සයිනස් කවුද විදර්ශනා ධූරේ දරු විපස්සක භික්ෂුන් උන්වහන්සේ අපහසුටපත් කරන්න හැදුවේනේ. අහන්නම් ප්‍රශ්න දෙකක් අහන්නම් කියලා නෑවේ භාග්‍යතුන් ඊට කලින් ඇ වැඩියා. ඇයි මේ රහතන් වහන්සේ විහිසටපත් කළ මේ පෘථජන භික්ෂුව අපාය නදර දුන්නේ ඇයිද? ධ්‍යාන ගැනම කිව්වා. හැබැයි මාර්ගඵල දන්නේම නෑ. කවුද ධර්ම කතික භික්ෂුව දන්නේ නෑ. එයා ලැජ්ජ වුණ අර සයිනස් වහන්සේ බොහොම ප්‍රශංසාවට හැබැයි ධර්ම කතික භික්ෂුවගේ ගෝලියෝ ටික උරණ වුණා. භාග්‍යතුන් මේ මහල්ලෙට ප්‍රශංසා කරයි ගෝ අපේ ගුරුවරයාට කිස් ප්‍රශංසාවක්. එයාට ඇහෙන්න තමයි මේ ගාථා දෙක දේශනා. ඉතින් ඒක බුදු නුවණනේ. අපිට නම් තරහා යනවනේ බැන්නේ ගෝ. අනේ නෑ උන්වහන්සේ දේශනාවෙම වැඩේ වචනින්මයි කියන්නේ. අතින් පයින් වැඩ නෑ භාග්‍යතුන් නාදර තියෙන වචනේ. හොඳට දෙනවා වදින්නම. දැන් දැක්කනේ දෙවනි සයන්නාසගේ වැඩේ. උන්වහන්සේ ධර්මයට අනුව පිළිපැද්දා. රාගදේශම ප්‍රහාණය කළා. ඒ ධර්මයේ ආනිසංසය එහෙම්මම උන්වහන්සේ ලබා ගත්තා. එහෙනම් මේකේ තියෙන සීලය පුරා ගන්න ඕන විනය පිටකයේ තුල තියෙන සීලය. ඒ සීලේ පූර්ණය වෙනකොට සමාධිය පූර්ණය වෙනවා. සමාධිය පිළිබඳ තියෙන සූත්‍ර පිටකේ. සමාධියේ පූර්ණය වෙනකොට අන්තිමට එනවා විපස්සනාව. විපස්සනාව පරිපූර්ණව තියෙන්නේ අපි ධර්ම පිටකේ. ඒ නිසා මේ දේශනාවේ තියෙනවා මේ කමඨහන් පවා ඔක්කොම මේකේ තියෙනවා. ඉතින් ඒ ඔක්කොම අපිට අද කියන්න බැරි නිසා අද අපි සමාප්ත කරනවා. මට පොරොන්දු වෙන්න බෑ හෙට කියන්නම් කියලාවත්. ඒක නිසා අදට අපි අවසන් කරනවා. මේ ගාථා දෙක තේරෙන්නේ නැති අර්ථ තේරෙන්නේ නැති අපිට තේරුණා කොහොමද? මොකද්ද කිව්වේ? කොච්චර බණ කිව්වත් තරන්නේ ඒ බණ හිතේ නැත්තම්. දැන් ඒක යා හරියට කවුරු වගේද? අනුන්ට බණ උගන්වන එක්කෙනා. අනුන්ගේ හරක් බලන ගොපල්ල. දෙවෙනියට කිව්වා චුට්ටක් දැනගත්තත් කමන්නේ. හැබැයි යා ගොඩක් ඒ ධර්මයේ හැසිරලා තියෙනවා. එයා ධර්මයට හිමිකාරයෙක් වෙනවා. එන අපිටත් මේ ධර්මයට හිමිකාරයෝ වෙලා මාර්ගඵල අවබෝධය පිණිසම මේ දේශනා ධර්මයේ හේතු වේවා. ප්‍රඥා පාරමිතා කියවා කියලා අදිෂ්ඨාන කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසන චිරන් රක්කන්තු දේශනං චිරන් රක්කන්තු තං සදා. අභිවාදන සීරිස්ස නිච්ඡං අද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු සුපත්තියෝ.